ඇම දෙනා හටම පුුණ්්‍යබන්ත වූ තහව ලක්වේවා. අයිතිහාසික මාතර වෙහෙරහේෙන පින් බිමිස් සිටයි, මා නැවතත් මේ ආකාරයෙන් ඔබත් සමඟ සජීවීලෙසින් සම්බන්ධ වන්නේ. අද හිමිදිරි උදෑසන ආරම්භ වූ හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන් මාලාව හරහා මේ මොහොත වනවිට ඔබට බොහෝ වැඩසටහන් සමඟ සබන්ධවන්නටවස්ාව ලැබුණ. විශේෂයෙන් අස්ට්‍රාංගු පොස්ත ශීලය උදේසන සමාධන් කරවීමෙන් අනතුරව ධර්ම දේශනා. ධර්මසාකච්ා කාව්‍ය මේ ධර්මදේශනා යනාදී. බොහෝ වැඩ සටහන් හරහා සම්බන්ධ වන්නට හිරු TVව. නාලිකාවෝස්සේ වගේම හිරු FMම් නාලිකාවෝස්සේෙත් ඔබට හැකියාව ලැබුණා. දහවල ක්‍රමේ නොදාවිදී තවත් වීේශේෂී වැඩ කටයු තකාරම්භ කරන්නටයි මා සූද නම්වන්නේ. මේ උතුම් පොහෝදිනයේදී ඔබට ධර්ම අවබෝධය ලබා දෙන්නට ඔබේ ජීවිතය යහපත් කරවා ගන්නට අවශ්‍ය කරන දහම් දැනුම මෙතැන් පටන් ලබා දෙන්නට මා සූද නම්බෙනවා. පුරාහරායි එක හමමාර්ගතාසන්න කාලයක්, වඩිනා කියන මාතුරකාවක් ඔසේ, ෞරුවනීය විදවත් මණ්ඩලයක් සම්බන්ධ කරවාගෙන කතාබහ කරනටද තවසදීත් සූදානම් වෙනවා. විශෂයෙන් මේ සියලු වැඩසටහන් හරහා අප උත්සහ කරන්නේ ඔබේ ජීවිතය යහපත් කරවාලන්නට එවගේම ඔබේ අතින් යම් කිසි අඩුපාඩුවක් දුුවලකමක් සිද්ධ වෙනවා නම් එය සකස්වා ඔබේ ජීවිතය යහපත් කරවීමයි මේ වැඩස්හන්සිියල්ලීම අපේ අරමුණවන්නේ. එසේ නම් හඳන ගනිමු අද දවසේදීත මේ කතාබහට සම්බන්ධ වෙන ගෞරුවනී විදවත් ම්ඩලිය අප ඉතාමත්ම ගෞරුවෙන් නමස්කාර පූර්ුවකවද දවසේදී ආරාධනා කළා මේ කතාබහසඳහා වැඩම කරනා හැටියට, රාජකීය පණ්ඩිත, කාව්‍යශ්‍රී පූජපාද වරායායේ සමිත ස්වාමීන්ද්‍රයණන් වහන්සේට. අපි හාමුදුරුව පාද නමස්කාරපූර්ෝකව මේය අස් ේද පි රග වා ෙරවන්ස. ඉළඟට අපි රාධනා කලාා අපේ හිතවත් පේරාදනය විශ්වවිද්‍යාලයේ කේෂ්ට කති කාචාරය සේනාරත්න කාර්යවස ඇැතිතුමාට ඔබතුමාත් බොහම ගෞරවේන් අද දවස්ේදී පිියරගන්නවා. ඉල්ඟට අපි ආරාධනා කලා කොළඹ විශ්වවිද්‍යාලයේ ශත්‍රීපාලි මණ්ඩපේ ජනමාධ්‍ය අධ්‍යන අංශය අංශාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රජන් මැතිතුමාට ඔබ තුමාත් බොහම ගෞරවෙන් මොතේද පිල රගන්නවා. මේ ගෞරවනය විදවත් මඩලඇත් එක් අ දවසිධ අපට තිබෙන බොෝදීල් කතා ා කරන්නට අන එතනදී මම තෝරගන්නවා එක්තරා මාතෘකාවාක. මේ මාතෘකාව ඔස්සේ විවිධ අංශහරහා විවිධ පැතිකඩ හරහා අද දවසිදී කතා බා කරන්නටයි මස්සූදානම්මන්නේ. අද දවසදී කතාබහට මා තෝරාගන්නා මාතෘකාව තමයි වැඩි හිටියන්ට සැලකීම. සමින් මේ මාතෘකාව පිළිබඳව සමාජයේ ඕනෑ තරම් කතිකාවත් ගොටනකී තිබෙනවා. අපත් ඕනෑ තරම් කතාකර තිබෙන මට ර්ශෂ කීපයකට ආපස්සට ගියොත්, එදා මේ මාතෘකාව පිළිබඳව කතා කළත්, අදටත් ඒ මාතෘකාව පිළිබඳව කතා කරන්නට හේතු ඉතිරිවී තිබෙනවා. එතන යම් කිසි ගැටලුවක් තිබින්නට පුුව. ඒ අදවසද විද පැතිකටයන් ොස්සේ පිබඳව සසාකච්චාකරන්නට ස දානම් මෙනවා. ඇයි අපි වැඩිහිටියන්ට සැලක නෝන ඇයි අපි වැඩිහිටියන් ආරක්ෂා කරගන්නට ඕන. එහමනොත් සමාජයේ යන්න කොතනද සමාජයේ සාරතර්ම කියට මොනවද මේ වගේ විධ පැතිිටයන් ොස්සියාද දවසේයේද මේ ්‍රතිිකාව ඉ ද ට නට ස ද න මෙන එසනම් පළම කොටම ප්‍රවිශ්ට ලාගන්නට කැමති අපේ ගෞරුව ිය ස්වා මදයන් වහන්සේගෙන්. අපි හාමුරුවන. වැඩිහිටියන්ට සැලකීම ගැන කතා කරද්දි. වැඩිහිටියා පිළිබඳව අපි බුදුරජාණන් වහන්ේ බොහොම අපූරුවට අර්ථතනයක් තිීලා තියවා බොහොම අපරුවට පැහැදිි කරලති නමේ වැඩි හිටිය කියන්නේ කවුද කියලා. වැඩි හිටියා කියන්නේ කෞද්ද කියන කාරනාව අවබෝධ කරගෙනම ඇයි වැඩිහිටියන්ට සලකන්න ඕනට කියන කාරනාව අපි ඉදිරියට කතා කරමු.ඇවසර අපේ හාමුදුරුවනි. සන්නේසා සේතුවලේ. සංවරන්නයි දුර සහළගතාව හිතවාත්න් වින්නයි ගුවනසිසාරා දෙවියුපිරින්නයි විහිරහින පිින්බිමිං බුදුරැසින් විහිදෙන්නායි බුදුරැසින් විහිදංනායි තුන්සිතකාගේන් සංවරවේවා පිංසිත තවදූර ටත්න්වැඩි වේවා හිරුදරම ප්‍රදීපය මෙහි බැබලේවා එහෙම සිතාගේන සාධු කියත්වා වෙහෙරහන ශ්‍රී පූර්වාරාම රජමහා විහාරාධීපති මාතර අතිගෞරවනය කෝට් ශ්‍රී කාල්්‍යානී ස්්‍රාමග්‍රී ධර්ම මහා සංග සභාවේ දක්ෂිණ විහාරපාර්ශවයේ ප්‍රධාන සංගනායක අවසරයි අතිගෞරවනය රතනසාරාභිධාන අතිගෞරවනීය, නායක මහිම්පාණන් වහන්සේ ප්‍රධාන පූජනීය මහාසංගරුවතනින් විශේෂයෙන්ම ලංකාවපුරාම ලෝකි පුරාම අපිව බලන පින්වන් අපේ ස්වාමින්න් වහන්ස මෙහෙනිින් වහන්ස පොඩිහාමුරුවනි. එවගේම වෙහෙර විහාරස්ථානවල ආලින්දයේ, ගෙදර ආයතනයේ මගතොට රජ මැදුරේදලා දුපත්ැ දක්වාම අද හිරු ධර්ම ප්‍රදීපය මේ පෝදා ධර්මසාකච්ඡාව අහන බලන පින්වතුන්නේ. එවගේම දයල්පොතේ ඔයා. එවගේ අපේ සම්පත්්දායකෙන් දෙපල ඇතුළු මෙස්ථානට පැමිවුණු පින් බර මව්පියවරුුණි අද අපි කතා කරන්නේ දයල් මේ දකුණ ටැවිල්ලා ඉඳගෙන මේ පැත්තෙන් ගඟක් තියෙනවා ආයි අම්බලම් තොට පැත්තර යනකොටත් ගඟක් තියෙනවා ගංගා දෙකෙන් මයින් වෙලා මේ මිතිියාවතය ඉඳගෙන අද අපි වැඩි හිටියන්ට සැලකීම ගැන කතා කරනවා නවාදයල් අපි කොහොමද මේ වැඩිහිටියන්ට සැලකීම කියන එක අර්ථකතනය කරගන්න කොතනින් ද අපෙන්නේ. පින්වන්ත මගේ අම්මතාත්තේ අදමම හරියට සතුඩු වෙනවා එකක් ඇමිලිපිටිය පදළංගල වරායායක කියන දුප්පත් ගමින් කොළඹට වැඩම කරලා මුල්කිරල රාජම විාරෙන් අම්බලන්තොට රම්බ රජම වියාරයෙන් කොඹබ වැඩම කරලා. ඔොළඹින් ආපහු දකුණට ඇවිල්ලා මට දයාල් මාතර ඉඳගෙන වැඩිහිටියන්ට සැකීම ගැන දකුණ අපේ අම්මල අපපච්චිල මුල් කරගෙන විශේෂයම හිරු මාධ්‍ය ජාලය අපේ රනෝද සිල්වා අප පින්වන්ත සභහපතිතුමාගේ මෙහය විහිම ඇතුව මේ කටයුත්තර සහභාග වෙන ලැබීම. කවුද මේ වැඩි හිටිය කියලා කියන්න. වැඩිහිටියෝ වර්ග කීපයක්කින්නව අපි. න ශසනය කියන එක මේ සම්බුදු ශාසනය කියනක දයල් වැඩිහිටියන්ට ගරු කිරීම කියන්න මේ පදනම තුළ ඉඳගෙනමයි ආරම්භවෙනි. ලෝක පැර සංග සංවිධානය කියලකෙන්. එතොට මේකෙදැන් ඔයත් අහලා තියෙනවා පසුගිය පෝයදා ස්වාමීන් වහන්සේලා පෝය සීමාවක් ඇතුළට කිහිල්ලා. මේ වසරට ඔක්කෝම්බර මාසට පෝය දෙකක් තියනෙනසා වස්සාරාධනා කරන්නට පහුගිය පෝය පෝය කරම කළ. තමි පෝය සීමාවක් ඇතුළට ගියාම ස්වාමි වහන්සල මොනවාද කරන්න. ඔය ඇත්තන්ගේ ගිහි ගෙදර ගිහි සමාජයේ කටයුතු කරද්දී. වැඩිහිතිකම කියන එක ලැබෙන්න්නේ මකයම් පච්චි ආදරනණය දුවේපුතේ වයස වැඩිනං යා වැඩිහිටි සමයට දෑල් කරණටි ැඩෙන්න්න ගහන්න පුළුවන් හ කුල්ල වඳින් නෝට මොකද වයිස් වැඩනිි. එතකොට ගිහි සමාජයක ඒක හඳුන්නවවා හරියට බදු හාන්දුරුව දෑල් පැපොල් ගහක් වගේ. පැපොල් ග අපේ මාජාර්තමනි පැපොල් ගහේ ඇතුළ නෑන ඒගේ ලියෙන් ගෙඩි හැදිලා තියෙන්න පුළුවන් බටේ තියෙන්නේ ඇතුළ හිස් උනගස්වොලත් බට තියන උ ගස්තයනවා ඇතුළ හිස්. හැබැයි මේ සම්බුද්ධ ශාසනයේ මගේ අම්ම්‍ය අපපච්චි, ගෙදර බලාගෙනන්න දුවේපුොතේ. සම්බුද්ධ ශාසනයේ වැඩිහිටිකම ලැබෙන්නේ ගුණයට. සීලයට එකනේ සංගමහලු පිළි වෙල කෙලකිව. එදකොට අපි ස්වාමින් වහන්සනමක් ගුණ ගැවුනම සාමනේරණං අහානවා පැවිදි වෙලා කොච්චර කල්ද සාමනේරණං. උපසම්පදානං. උපසම්පදාවෙන් කොච්චර කාලයක් ගෙවිලා එතකොට අපිට පොඩි හාදුර මක් මාහනකරදත් බුදු හාදුරද උප සපදාවෙන් අවරදු හයක්වත් අඩුම තරමය ගෙවෙන් ඕන ශිෂ්‍යයක් පැවිදිමමට පත් කරන්න. එකයන්නේ පරිනත බවක් පරිපූරන නබක් ගොඩන ගැටන එතකට වැඩිහිටිය වර්ග කීපයයක්ත්වය. අපි පෝයසීම ඇතුලේ වැඩිහිට ස්වාමීන් වාසලම ලඟට වැඩම කරලා ඔක්කුටිකයෙන් වැඳගෙන. ි පොහොය විචාරණ වෙලාවෙදී ඇවැත් දෙසාගන්න වෙලාවෙදිී. කමා කරවගන්න වෙලාවෙදී. සුළු සුළු ශික්ෂාපද එ මෙට වෙලා තිය නේවා සංවිධානය කල්ල සැලසුම් කරල්ල සිල් අලුත් කරලා වැඩිහිටි භික්‍ෂුවක් ළඟට හිෙල්ලා අපි ඒ කරගන්නවා ඒ පෝයසීම ඇතුල පිින්ුවත්න්නේ වැඩඉන්න ස්වාමීන් වහන්සේලා අරු උපසම්පදා පිළිවෙලට තමයි. වැඩඉන්නේ. මෙ මේ විදියට. එතකොට මේ පැවිිති සංස්ථාවකන එක වැඩිහිටියන්ට සැකීම, දානිකතර හාමුදුරු වැඩන්නේ පිරිතට හාමුදුරුව වඩින්නේ වැඩයින්නේ. මේ සෑම තැනදිම වැඩිහිටියාට මූලිකත්වය දීල තමයි කටයුතු කරන්නේ. ඉතින් අද යම් යම් තැන්වල අපිට පේනවා සමහර වෙලාවට මේ වැඩිහිටි පැවිද්ද විධ දේවල් තිබෙනවා. සමහල්ලාට මහා උගත්තු ඉන්නවා වැඩිහිටියන්ට සැලකීම ගැන කතා කරනවා සමල්ලාට ස්වාමීන්වාස නවත්ද අට වඳන්නේ නෑ. නේද. මනිිවාසනමදැකට වඳන්නේි නෑ. සුවදුක් විචාරන්නේ. ඒ වනට සමහලාට ලොකූ ගත්තු. එතකොට වැඩිහිටියන් වර්ග කිරීමේ දීමගේ අම්මේ තාත්තයේ ඒ වර්ගී කරණන ඇතුළෙ තිවා එක වැඩිහිටි කොට්ටාසයක් ඉන්නවා ඒ අයට වයිස වැඩිය නෑ. දැි රාහුල හාමුදුරන්ගේ කතාවර්ගෙන බලමු ඒයට වයස කොඩක් නෑ. හැබැයි රාහුල් හාමුදුරුව සැරියත් හාමුදුරුවන්ට අවවාදයක් දුන්න. සැරුතතුරු ඇදල පිගත්තා ප්‍රමාණිං පොඩි තමයි හැබැයි කියාපු කතාව හරි. දැමි වැඩිහිටියන් කීමේදී වැඩිහිටිය කියාගන්න සමහර කොටස්වලට දයල් තියනවා මේ අහංකාරයක්. අහංකාරයක් තියෙනවා. සමහර වෙලාවට මම මෙච්චර දේශනා කරලා තියෙන එනි මං වැඩිහිටිසා මම පරිනතයි. මම මෙච්චර පොත් ලියලා තියනවා. මම මෙච්චර රටේ තොටේ ඇසූපිරු එම තියෙන්න පුළුවන්. හැබැයි වැඩි හිටිකම කියන එක මිනිෙක් තුළ ගොඩ නැගෙන්ට පින්වන්නේ අර පෙරුණු කලේ දිය නුසැලේ කියලා කියනවා වගේ නේද. දැන් අපේ අම්මලාපච්චි ලදැ බුදුරජාණන් වහන්සේ ළඟට රජ කෙනෙක්ගියත් සිට නොගිය පුවයත් ඉඩිය. බුදුහාන්දුරු ලඟට ගිහිල්ලා දයාල් වඳන්නේ එකක්ත් පස්සවයිඳගෙන. ම ආල්රජා හම හවල් නායක මම අහවල් ප්‍රාන්ථපාලක කියලා බුදුහාන්දුරන්ට මූල දීල අදත් අි බලන්ටක අහස සබින පැතිපිළිම වහන්සේ දිහා බලලා අපිට කෙලින් මුුණ බලන්න හිතෙන් දැන නේද. අපිට බුදුමාකාර ගෞරවයක් දැනනවා බුදු හාමුදුරෝනි කියලා හදවතට නේද. එනිසා බුදුහාමුදුරුවෝ ලඟට ගියාම හාමුදුරෝ ලඟට ගියාම අප එකත් වස්ස වෙන්න. ඒකින් පෙන්න්න නිමොකක්ද අපේ ගන්නම් මමත්වය. ගුණෙන් පිරුණු බ එනම් වැඩිහිටියාගේ දයාල් තියන්න ඕන වැඩිහිටිය හඳනගන්න තියෙන්න ඕන ප්‍රධානම දෙයක් තමයි දයාල් ගුණයන්තියන්ට ඕන ගුණයන්තුල තමයි වැඩිහිටිවෙන්ට ඕන. වයිස තුල ෙේ වැඩිහිටිෙන් ඕන ගුණයන් තුළ. දැන් අර දයාල් කෙසල්ගහේ මල්ලෙනවාන. කෙසල්ගහේ මල්ලා එන්නේ කෙසල්ගහේ විනාසිට. ඒවගේ තමයි අපේ වැඩිහිටියන්ගේ සමහර් සහර්දයවල් වර්ධනය වෙන්නේ විනාසිට. ෙල්ගහ මලාවම කෙල්කාා කපලදානවා. කෙසල්ග හිතනිවරයි. තල්ගහේ මල්ලාවට පස්සේ තල්ගහයිවරයි. නේද ගන්න දෙයක් නෑ. ඒවගේ සමහර වැඩිහිට බව එකන තව කෙනෙක්ගෙන් පුද සත්කාර ලබන්ට ගරුපුුහුමන් ලබන්ට තමන්ට ලැබෙනඒ වැඩිහිටි බව වයසිං පමණක් ඉක්මවායෑමෙන් වැඩිහිටි නොවිය යුතුයි. ගුණයන් එක්ක වැඩිහිටිවිය යුතුයි. සීලයන්න්නෙක්ක වැඩිහිටිිය යුතුයි. මේක හොඳම අධ්‍යෙනයක් දයාල්ල අපිට තියෙනවා. නවාරහාදී බුදුගුණ ටි අරගත්තම. බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු එක පූජාවට වන්දනාවට ප්‍රත්‍යපකාර දැක්වීමට බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයා වෙනුවෙන් ඇතිකරනු ලැබූ ගුණ සමුදායි. ඇතුළ බාන කොච්චර පූර්වා දර්ශයද කියල. බුදුරජාණන් වහන්සේ නිතරම සංග සංස්ථාවට තන්ගේ පිරි තමන්ගේ ගෝල බාල්ල පිරිසට නිවැරදි වැඩිහිටි නායක පූර්වාදර්ශවයක් දුන්න. ඒක තුළ ඉඳෙන තමයි දයාල් බුදුරජන්වාසේ වැඩ කළේ. එතකොට ඒත් තුළල ඉඳගෙන දයාල් බදුජාන්වාන්ස දැන් අසු ශ්‍රාවකයන් නම් කිරීම බල. එතනුවන්ට එෙමන. එතැනම මේ ගුණ ගුණය බලන්දැන් ඒක ගිහි සමාජයේ තනතුරු දෙන්නේ තන්න මාන්න දෙන්නේ සමට වයසත් එක්ක බලලා. හැබැයි පැවිති සමාජයේ සමහර වෙලාවට බොහොම මිති අයට තනතුරු ලැබුණ. කලු අයට තනතුරු ලැබුණ. නේද. එවගේ හැකියාව පෙර සංසාරගත ජන්මයන්නේ කරපු පින් මේවා අරමුණු කරගෙන දයාල් වැඩිහිටි බව තීරණයව වුණා. එන්සම් ම හිතන්නේ වැඩි හිටි කියද්දි වර්ග කීපයක් තියෙනවා. එකක් වයිසිං වැඩි එකක් ගුණයිෙන් වැඩිය අයයින්වා. තව කොට්ටාසයක්කිවා දයාල්. වයසයි වයසිං අඩුයි හැබැයි ගුණේෙන් වැඩි. තවකොට්ාසයක් ඉන්නවා. ඒ කොට්ටාසය වයිසිං වැඩි වුනාට ගුණයන් නැත්තේ නෑ. ඉතින් එනිසා ඔන්න හොම වැඩිටි කොට සිට සමාජයේ හඳුරගන්න පුළුවන්ගම ලැබෙනවා ණනපොතේ මේවට පාිචන ෝන තරම් නිර්චනයන්දී තියන බනපොතේ වැඩි හිටි කියද්ද. ඉති එනිසා අපි තව කතා කරමු. ද මේ හාමුදුරුව ොම අපූරුවට ප්‍රවිශ්ටයක් ගත්තමේ වැඩි හිටිය කියන කාරනාව සම්බන්ධෙන්. මගේ තන්නේ දැ වැඩ සටහන බල ඔබටත් හොඳ පැහැදිලිකිරිබක් මේ අවස්ථාවිති ලැබුණ. අපි අර දන්න සාම්ප්‍රදායික අප දැනීම උපපැන්න සසාහතිකේ ප අපිටඩ දවසක් හරි වැඩමල්න්න හු වැඩිහිටියේ.ඒ එක වැරදි නෑ ඇැයි අපේ හාමුදුරුවෝ කියන්නට උත්සාහ කේ උන්වහන්සේ බොහම අපපුරුවට ප්‍රකාශ කළේ. අපි කරන ක්‍රියාාව තුල අපි වැඩිහිටියක්ද බලයක්ද කිය කාරනාව පැදිල නෝ කියලා මේක තත් බර ගැරුට පැදිි ර ග ද ත ේෂ් කති කාාය ෙක දේෂ්ට කතිකාචාය තුම අප හාමුදුරෝ බහම පොරට පැදිලි කලා. මේ වැඩි හිටියා කියන කෙන හඳනා ගැනීමේදි ක්‍රියාව කියක බොහෝදුරට බලපන ව කියලා. මත් ඒ කතාව පිළිගන්නව විශ්වාස කරනවා. තමන් කරන ක්‍රියාව තුළ තම වැඩිහිටියෙක් ද බාලයක්ද කියන රාව තීරණය වෙන මේ සදා ඕනෑ තරම් උදාහරණ අපේ සාහිත්‍යයද දේෙ සැරල බැවත් බෞද්ධ සාහිත්‍යයගත් අපිට මුණකගහෙනවා. ඔබතුමා දකින්නන්නේ කොමද ගරුවරෙක් හටියට මේ වැඩි හිටියා කියන කෙන හඳනාගනීමේදී. ඔහුට ලැබෙන ගෞරවය සමාජමට්ටම ඔහු කරන ක්‍රියාව තුින් කොහොමද තීරණය වන්නේ. කවරෝනීය හාමුදුරුවන් වහන්ස අපේ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ අංසාජපතිතු වනි ජනමාධික අන්තහාසපත්තු වනි. දයල් මං හිතන්නේ මේ වැඩි හිටියා කියන සංකල්පය එමනත් තම කාරණාව අපේ හාමුදුරු අවධාරණය කළ වගේ ගිහිසමාජයේ තුළ ක්‍රියාත්මක වෙන්නේ අර වයස කියන කාරණාව පාදක කරගෙන තමයි. දැන් එතකොට කාටහරි ප්‍රශ්නයක් අහන්ඩ පුළුවන් තමන්ගේ තාත්තා උගත් නැත්තම් මෝඩනම් දුරුවල නම් එතකොට අපි එයාට වැඩිහිතියෙකු හැටියට නොසලකා ඉන්න එක සුදු සුද නුදුසුද එක ප්‍රශ්න ඇතකොට අපිටි.ඉනිසා අපි තේරුම්ගන්න ඕන කරන එක දෙයක් තියෙනවා දයල් මම හිතන්නේ වැඩිහිටියන්ට සැලකියම කියන කාරණාවදිහා අපි අන්ස දෙකකින් බලන්න ඕන. එකක් සලකන පුද්ගලයාගේ දෘෂ්ටිකෝනය. එක මම ගත්තොත් එහෙම මම මට වඩා වැඩි හිටි කෙනෙකුට සලකන විදිිය. දෙක සැලකුම් ලබාගන්න වැඩිහිටියාගේ ක්‍රියාදාම. ට අපි තේරුන්ගන්න ඕන අපි බුදුහාමුදුරුවන්ට පූජාවක් කරන්නේ උන්වහන්සේ පූජාවට සුදුසු නිසා. හැබැයි උන්න අපිහිතම කවුරු හරඉන්නවා පූජාවකට සුදුසු නෑ. ඒත් අපි එයට ගරු කරනවා. ඒක අර ගරු කරන පුද්ගලයාගේ තියෙන්න වූ ශ්‍රේෂ්ටත්වය. ගරු කරන කෙනගේ තියෙන්ව ශ්‍රේෂ්ටත්වය දැ අපි දන්නවා අපේ බෞද්ධ සාහිත්‍ය විතරක්ම නෙවෙයි වැඩිහිටියො ඉන්නවා ගුණවෘද ඒ ගැන තමයි මූලික කතා කළේ. වයිසෙන් වැඩිහිටියයි ඉන්නවා. සීලයෙන් වැඩිහිටියයි ඉන්නවා. භාවනාවෙන් වැඩිහිටියයි ඉන්නවා ඥානයෙන් වැඩිහිටියය ඇත් ඉන්න. එතොට අපිට පැහැදිලි මේ සියලූම අවස්ථාවලද අපි තේරුම්ගන්න ඕන කරන මූලිකදේ තමයි වැඩිහිටියෙක් ගුණහම ඒ වැඩිහිටියත් වැඩි හිටිකමට ගැලපෙන විදිහට කටයුතු කළ යුතුයි. ඒකේ අපේ ගැටලුවක් නෑ. හැබැයි මේ වැඩිහිටියන්ට මොනාකාරයෙන් හෝ සැලකීම කියන කාරණාව දයල් මේ තිරිසන් සමාජෙත් තිබුණා. අපේ සුප්‍රකට ජාත කතාව තමයි තිත්තිර ජාතකය.වෙරකොට අමරමෝලි හාමුදුරුවන්ගේ ජාතක පොතේ, බස් හත්තනි ජාතකය තමයි තිත්තිර ජාතකය. මෙ හැම දෙනම දන්න ජාත කතාවක් චිත්‍ර ජාතකේ. මෙකෙ වැදගත්මදේ ඒකටත් වඩාක අතීත කතාව. අතීත කතා වෙන්නේ බුදුහාමුදුරුවෝ බලන්න එක නගරකින් තවත් නගරකට බුදුහරො වඩිනෝ. එතකොට විධ රහතන් වහන්සේලා භික්‍ෂූන් වහන්සේලා ඒ නගරයට වඩිනෝ. ඒරට යනකොට කල්ලතුව යන චබ්බග්‍ය හාමුරුවේ න ශඩ්වාර්ගික භික්‍ෂූන් වහන්සේලා ඒය නගරයට කල්ලතුවගිහිලා සියලුම සේනාසන ඔබේ අපේ වචනයෙන් කියනනම් බුක් කරනෝ. හොටෙල් බුක් කරනවා වගේ මේක අපේ හාමුදුරුවන්ට මේක මගනායක හාමුදුරුවන්ට මේක මට්ටක මගේ හවලාටික වෙන් කරගන්න. ඉට පස්සේ සැරිියඋත් හාමුරුවන්ගේ ගෝල හාමුදරුවෝ යනවා සැරිුත් හා මුදුරුවන්ට සේනාසනයක් බලන්න. ුත්හාතුරුව කලක කියන්නේ බුදුහාමුතුරුවන්ගේ දකුණත් සව්. ධරුම්ම සේනාධිපති හැබැයි. සැරියුත්හාමුතුරන්ට ඉන්ඩ තනක් කොයාගණ්ඩ වෙන්නේ නෑ. උන්වහන්සේ බුදුහාරෝ ඉන්ඩ තැන හැ පැති ගහක් ඇටයින. ආං ඒක තමයි නියම ගුණය කිය ලපි කියන්නේ. උුහන්සකට ගෝරි කරගණ්ඩ කිය නෑ. උන්ුහසේ කෝප වනේ නෑ. උුහසේ බැනගත්තෙ නෑ. උන්හසේ දොස් පැවරුව නෑ. උදේ පාද්‍ර උන්හසේ නැකිරලක්මන්කමට බුදුහාරොත් අවද වුණා ුදුහාරෝ දක සැරියුත් හාමුදුරුවෝ ඉන්නවා මේ ගහක්ට සැරියුත් මොකද ඔත්තන බුදුහාමුදුරුව මේ ඉන්ද තැනක් තිබු නනෑ. ඇයි සේනාසර නැද්ද ඒවගේ ඔක්කොම ඉන්නවා. පස්සේ බුදුහාමුර හොයල බලපු හාම භික්ෂුණ හල රැස් කළ. ඉ පස්සේ බුදුහාමුදුර අපූරු දේශනාවක් කළ ඒ දේශනාවට උන්හසසි කිව්වා. මේ ධර්ම සේනාධිපති හාමුදුරුවෝ. මගෙන් පස්සෙේ ශාසනයේ නායකත්වයට පවා සුදුසුයි. උන්වහන්සේට පවා ඉන්ද හිටින්ට තැනක් දැනට නැත්නම්. මේ සාමාන්‍ය භික්‍ෂූන් වහන්සේලා දෙන්න නැත්නම්. මම ඉන්න කාලෙ මුොහොමනම් අනාගතය කොහොම වෙයිද. ඔබට සැකනම් ගිල්ල බලන්ට පුළුවන් බණපොතේ තියෙනවා. වේරගොඩ අමරමෝලි හාමුදුරුවන්ගේ පන්සේ පනස් ජාතක පොත තිස්. බුදුහාමුදුරුවෝ ලස්සන දේශනාවක් කර ලාකිව්වා මගේ ශාසනය එහෙම බෑ. මගේ ශාසනයේ ගුණවන්තයාට එහෙම නැත්තං සීලවන්තයාට සලකණ්ඩ ඕනා. වැඩිහිටියයාට සලකන්න ඕන. එයාට තැනක් දෙන්න ඕන. කියල බුදුහාමුදුරෝ දේශනා කරනව තිත්තිර ජාතක මේ ගුණය. වැඩිහිටියට සැලකිීමේ ගුණය අපි ළඟ නෙවේ. තිරිසන් සත්තු ගාවත් තිබුණ කියන්න තමයි තිත්තිර ජාතකයේ දේශනා කරන දයල් මට විනාඩියක් දෙන්ඩ මේ චිත්‍රජාතිකයේ තියෙන්නේ වඳරෙකුයි වටුවකුයි ඇතෙකුයි පිළිබඳ කතාවක්. මේ තුන්දනාම ඉන්න ලොකු නුග ගස ගාව නුගසක් ආශ්‍රය කරග ඉන්නවා. ඉන්නකොට එකිනෙකාට සලකන්න නෑ. කතා බහ නෑ ගඩු කිරීමම් නෑ දැ අපත්තිකක් එහෙම තියෙනව අපේ හාදුරු දේශනා කලාවගේම. නිස් පොඩිපොඩි ලොකම් නිර්මාණය වෙලා තියෙනවා. ලොක අපේ තන තුරත්කකා ලොකන් හිතන්ෙන ජනප්‍රියත් ඇතක ලොක අපිහන්තු දේශකලගේ හෙමතියෙන. ඒගේ කිසි කෙනෙක් කතා නැමකොද අලිය ඇගෙන් ලොකයි. වන්දුුරට ගස්යන්න්න පල වටුව එහෙම නෑ අවසාහන්ට මේ තුන්දනා කතා කලක මේක හරිය නෑ අපි එකනෙකාට ගරු කරන්නඩ ඕන. වැඩි හිටිය කෞද්ද කියල හොයාගම. වැඩි හිටියට ගරු කරමු. ඒ සඳයි නිර්නාායකයක් ක වදගත මොකද නිර්ණනායකකි. නිර්ණයගේ තමයි මේ නුගගස ගැන තියෙන අවබෝධය. අලියකිව්වා මම පුංචි කාලය යනකොට මේ නුගකස දල්ල මගේ බඩේ වැදුන. දල්ල මගේ බඩේ වැදුන. ඒ තරන් කොඩාකාලෙ ළමන්දන්නවා ගැන පොඩිකාලි. වඳුරකිව්වා මම මේ නුගගස බෙල්ල නම නඇතුව දු කාලා තියන. බෙල්ල නම ඇතු හිස පත් කරන්නතු මේ කහ දු කාලා යන. එන ඳුර ඒට වඩා වැඩිම වටුව කිව්වා. මම මේ නුගහස නුගහක ගෙඩියක් කාල මෙතන වරචස් කලා ඒකෙන් තමා නුගගා හැදුණේ. සියල්දනාම තීරණය කළ වටුවා වැඩිමල්. එනිසා ඇතයි වඳුරයි වටුුවට සලකණ්ඩ පටන් ගත්ත. මෙතන දයාල් වැදගත්ම ලක්ෂණ ඇතිර ොමකක්. සැලකුවේ සරීරයේ දිහා බලලනෙමේ. වටුවට කිසි ශක්තියක් නෑ ඇතට එක පාරෙන් පුළව වටුව චප්ප කරල දාන්න. හැබැ ඒුුණට අපිට පැහැදිලී වටවා වැඩිහිටිය හැටියට සලකවා. වටවා ඉහළ සතා හැදි සල කළ. අර ඔහුගෙ තියන ඥානය හෝ ගුණේහෝ ගැ සලකළ, ඔහු තමයි විශේෂ පුද්ගලයා බවට පරිවර්තනය කළ. ඉන්සාපි තේරුගන්න ඕන අපි කෙනෙකුට සලකනවා ඔහුගේෙතියෙන්න්නවූුවර ගුණ සහ විවිධ නිර්ණායකයන්ට එකඟව එතකොට තමා සමාජය ඉස්සරහට යන්න. අපිට වැඩිහිටියන්ට සැලකීමේදී ගුණයන් දැනුම අවබෝධය මේ තරන් කොයි තරම් වැදගත් වෙනවති කියෙන කාරනාව මේ කතා බාහිදිරයට කරග යනකුට මයිදන් ඔබට පහැදිල වෙන ඇති. මේ කතහ බා හරහා ඔබට දැන් මේම හොත වෙනට අවබෝධ වෙන ඇති. වයසින් පමණක් වැඩි මහල් වූ කල වැඩිහිටියෙක් වන්නේ නැහැ. දැනුම ගුණධර්ම මේ සියල්ලක්ගෙම්ම. ඕ පෂණිය ුතුයි කියලා. දැම ඉල්ළඟට කතා කරන්න අපේ ආාර්යතුමන් එක. ආාර්යතුනින් දැන් අපට පහැදිලි අපේ සමාජය ගුණධර්ම ඒවගේ තියෙන මනුස්සකම් දැන හැදින ගැන මේ සියල්ලක්ම පරිපර්ණව පුද්ගල වැඩ හිටියෙක් ට පත්වනවා කියලා. හැබැයි මට හිතෙනවා. දැ මේ බටහිර ආක්‍රමණයන්. සහ මේ විදේශ රටවලින් එන බලපෑම් අපේ සංස්කෘතියට වෙන විනාශය. මේවා හරහ තමයි අපිටත් අදටත් මේ මාතෘකව පිළිබඳව කතා කරන්නට වෙලාතියෙන. අපි පැරණ සාමාජයකෙන් අපි බොහම ආඩම්බරෙන් කතා කන. අපේ ආතමුත්ත මෙහමයි අපේ දා ගම්වල හිටපු ඇත්තු මෙහෙමයි ඔය විදිේ අපි ොහොම ආඩම්බරෙන් කතා කරත් අද වර්තමාය වනට ඒ ආඩම්බරය අපිට අතීතයට පමණක් සීමවෙලා. අපි බොහොම ඉක්මනින් මේ විජාතික රටවලින් එ ඒ සංස්කෘතිය වැළඳ ගැනීම නිසාද වැඩිහිටියන්ට සලකන්න නෑකන ත. කා අදා පිට කතා කරන්න වෙලාතියන්නේ. අපගේ ගෞරනීය ස්වාමින් වහන්ස එවගේම අපගේ සේනාරත්න මැතිතුමනි දයාල් මතිතුමනි අධ්‍යතන සමාජ ක්‍රියාවලිය තුළ වැඩි හිටියා කියන සංකල්පය අපිට නිරන්තර කතා කරන්නට වෙලාතියෙන්නේ බටහිර සමාජ ආක්‍රමණයන්ගෙන් ගොඩ නැගුණු ඇතර අපගේ හාමුදුරුවන් වහන්සේඒවගේම සේනරත්න මැරිතුමා වැඩිහිටියා කියන්නේ කෞුද කියන එක පිළිබඳව අන්ස දෙකක් තුළ සිට සාකච්ඡා කරා එකක් තමයි වයෝවෘද්ධ බව කියන සාධකය අනිත්ක තමයි ගුණය කියන සාධකය. සමස්ත වැඩිහිටියා කියන කාරණාවන ප වැඩිහිටියා කියන කාරණාව සමස්. ය ෙස ්‍රහණය කරගන්න කොට අන්ස දෙකක් තුළ පමණයි අපට කතා කරන්න වෙන්න. එකක් තමයි දැන් සාකච්ඡාවට භාජනය වුණු ජීව විද්‍යාත්මක සාධක කියන කාරණාව. එත් එක්ක වයිස පනහා හැට හැත්දෑව ඔය විදි සංඛ්‍යාපූර්ව ලෙස අපි ඒ ගණනය කරන්නට පටන් ගන්නා. එවගේ අනිත්කාරණව තමයි සමාජ සහ සංස්කෘතික කාරණාව. ඔය ගුණය කියන කාරණාව ගොඩනගෙන්න්නේම, සමාජ සංස්කෘතික කාරණාවත් එක්ක නැත්තන් එය පසුබිම් කරගෙන. සමාජයක් කියන තැන තනි පුද්ගලයක් කියෙ කාර්තවත් වෙන නැහැ දෙදෙනෙකු හෝ යට වැඩි සංක්‍යාවක් ඉන්න තැන තමයි සමාජය කියලා කියන්නේ. ඒ සමාජය තුළ ගොඩ නැගෙනවා එක්තරා ක්‍රියාවලයක් ඔවුන් අතරත ගොඩ නැගෙනවා එක්තරා ප්‍රබල ක්‍රියාවලයක් ඒකට අපි කියන සම්බන්ධතා ආදීමය වසෙන් ඒකට අපි තවත් පැත්තෙන් කියනන්තර්ක්‍රිය කියලා. කට හෙමනම් පුද්ගලයා සමාජය කියන මූලය නැතන් කේන්ද්‍රය පාදක කොට ගැෙන තමයි ජීවත් එනට සිද්ධ වෙන්නේ ඒත් එක්ක අපේ ඉදිරියේ සිටින අනෙකා කොයි වෙලාවකවත් අපිට බැහැර කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ මානව ක්‍රියාවලිය තුළ සහ සමාජ ක්‍රියාවලිය තුළ. අනි පැතින් ගතන් පස්සේ සංස්කෘතිය කියන කාරණාවත් ඉතා ප්‍රබල ආර්ථයන්තියන කාරණාවක්. මහිතන් සංස්කෘති කියන වචනය හැදෙන්න්නම සංපූර්ුව වෙමින්. මනා යහපත් නිවැරදි කිය නර්ථ ඒ තුළ තියෙනකොට කරු කියන ධාතුූඇතැන්ට එකතු වෙනකොට කිරීම කියන එක එතැන්ටේනම්. එතකට එහෙම නිවැරදිව කිරීම කියන එක නැත්ත නිවැරදිව යමක් ගොඩනැගීම කියන කාරණාව තමයි එතනද සාකච්ඡාවට භාජනය වෙන්න.ත ගුණය කියන කාරණාව අපි ගත්තැන් පස්සේ එතන සඳහන් වෙන්නේ නිවැරදිව අනෙකා ඉදිරියේ සිට කරන්නාව ක්‍රියාවලිය. එය දෙපාර්ශවයේ ජයග්‍රහණය සඳහා දෙපාර්ශවයේ ජීවන කාරණාව සඳහා හේතුවෙනම්. එනිසා එය සරලකොටගෙන අපිට සලකණට පුළුවන්කමක් ලැබෙන නැහැ. අපි ඉතිහාසියක්ත් එක්ක අපි සලකනකොට හිතනකොට අපි බෞද්ධ දර්ශනය මූලික කරගත්තා වූ ප්‍රබල ශක්තිමත් දිගු ඉතිහාසයක් දකිනට පුළුවන්කම තියෙන. ඉතිහාස ඇතුළේම ඒ දර්ශනය ඇතුළේම ඒ ආගමික නිර්වචනයන් පාදක කොටගෙන හිතනකොටම ගුණය කියන එක කොයිවෙලාවකවත් බැහැර වෙච්චස්රූපයක් අපිට දකිට පුළුවන්කමක් ලැබෙනි නෑ. එනම් ගුණය පාදක කරගෙනම තමයි, අප සාකච්ඡාවද ගොඩනැගෙන්නේ බෞද්ධ කියන කාරණාව ප්‍රමාණය කියන කාරණාවට උත්තර දෙනහකට වඩා ගුණය කියන කාරණාව පිළිබඳ විශ්ලේෂණ ගොඩනගන විෂයක් එමනැත්තම් දර්ශනයක් තවපොඩ්ඩත් සරල භාවයට පහලට අපිට එනකොට ආගමික ක්‍රියාවලියයක්. එනිසා අපේ අද වර්තමානය තුළ එමනැත්ම් අද දවස තුළ අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. පොයද මූලික කරගෙන පෝයදිනයක් හැටියට මේ වැඩි හිටියා පිළිබඳව. වැඩි හිටියා කියන කෙන තමයි අපේ සමාජ ක්‍රමවේදය තුළ බෞද්ධ උරුමය තුළ වැදගත්ම පුද්ගලයා බවට පරිවර්තනය වනේ. මකද වැඩිහිටියකු තමයි සමාජය සකස් කරන කෙන, සමාජය සංස්කරණය කරන කෙන. වර්තමානයේ කොරණ වෛරසයේ කාරණාවත් එක්ක මේ සමාජයෙන් ඉවත්වන ප්‍රධාන මූලයන් දෙකක් තියෙනව ලෝකය තුළ එකක් තමයි වැඩි හිටි ප්‍රජාව. අලෙත් කාරණාව තමයි අනිත් අය තමයි දුගී බවට පත් එච්චාය. එනං මේ සමාජයේ කොරෝණා වෛරසියත් එක්ක COොVID-19 එක්ක සමාජයෙන් ඉවත් කළ යුතු කණ්ඩායම් දෙකක් හැටියට එය හඳනගත්තත්. බෞද්ධ දර්ශනය සහ අප සංස්කෘතික උරුමයන් තුළ අපි කොයිවිලාවකවත් එහෙම හඳුගන්න උත්සාහ ගානි නැත්තේ අනාගත පරම්පරාව සකස් කරන ගොඩනංවන ක්‍රියාවලියෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වැඩිහිටියන් නිසා. ඒ අනුව ඩිහිටියන් පිළිබඳව විවිධ නිර්ණායක සහ විධාර්ථකතනයන් ඔස්සේ සාකච්ඡාවන්ට භාජිනය කරන. ඔවුන විධාකාරය හඳුන්න්නවා. වැඩිහිටියන් කිය හඳන්නනවා ද ඇමරිකන් වගේ සමාජයකට අප යනකට ජේෂ්ට් පුරවැසියන් කියලා. හඳුන්නනවා විශ්‍රාමිකයන් කියලා හඳුන්නනවා වෘරුදධාය කියලා හඳන වගේ විධ නම්තියෙන. ගේම අපේ ලක සෞඛ්‍ය සංවිධානය දෙසට හැරෙනකොට අපි දකින්න පුළුවන්කම තියෙනවා වැඩි හිටියා කියන තැන අවුරදු පනස් පහේ සීමාව. ලොක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණයක වලට එනකොට ගණනය කරන්නේ වසර පනස් පහ කියන සීමාව මූලික කරගෙන.ඒත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අප ේද්‍ර ගත වැඩකට අපි දකින්න පුලුවන් කමත්තිබෙන්නේ හැට පහ. ඒහල කියන සංක්‍යාව මුලික් කරගෙන අපි කිය65 Fla කියලා. හැට පහට වඩා වැඩි වයස් ප්‍රමාණයක් තියෙනවා නම් එතන වැඩිහිටි හෝවුරුද්ද හැටියට සලකනාකාරය අපිට දකිට පුළුවන්කම තියෙන. එතන ඒ නිර්ණායකය ගොඩනැගෙන්න්නේම සංවර්ධනය නැමැති ක්‍රියාවලි අරමුළු කරගෙන. එනම් උපරිම කාලයක් සංවර්ධනය සඳහා සම්බන්ධ කරගත්තරට පසේ තමයි විශරාම යවන්නට වැඩිහිටියාව එක්සත් ජාතීන්ගේංවිධානයේ නිර්ණයකයන්ට අනුව සූදානම් වෙන්න. එතට ඒ කුහොම වෙතත් අපේ සමාජ ක්‍රියාවලට කේන්ද්‍ර ගත වෙනකොට වැඩි හිටියා සමාජයට කරන දායකත්්‍රය අතිශය වැදගත්වෙන එනිසා පලවෙනිම කාරණාව තමයි අපි වැඩි හිටියන්ව සුරක්ෂිත කරන්න ඕන වැඩිහිටියන්ව ආරක්ෂා කරන්න ඕන කියන එක. ආරක්ෂක කරන්න න කොමද කියනෙ පිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නට පුළුවන් කමතියනවා. අපි බෞද්ධ සාහිත්‍යය තුළ ප්‍රබල සම්බන්ධතාවන් අපි හදාගනතින ඒ සාහිත්‍යය තුළ විවිධ අපිට දකින පුළුවන් කමතියෙන ඉන්නිික්තමයි ජාතක කතා සංගහ අපේ ආචාර්තුමායි පිළිබඳව විශලේෂනයක් ගොඩනගන්නට උත්සහගත්තා. තුලි දකින්න පුුවන් මති බුණන ඩිහිටා කියන්නේ කෞද කියනක පිළිබාඳව. එනිසා මම විශ්වාස කරන හැටියට වැඩි හිටිය අප සමාජය තුළ ඉතාමත් අත්‍යවශ්‍ය කෙනෙක් මේ මූලය අධ්‍යතන ගෝලිය සමාජ ක්‍රමවේදය තුළන්න බටහිර සමාජ ක්‍රියාවලිය තුළ බිඳ වැටමින් පවතිනත් සේලාකයේ සමාජ දේහය තුළ. තිේ ැටුවකට හේතුවක් බවට පරිවර්තනවා එක හේතුවතමයි දනවාද සමාජ ආකෘතිකරණයන් මූලික කරගෙන, අප සමාජයන් ආක්‍රමණය කිරීමත් එක්ක. අපේ මූලයන් අපි අයිංකරගෙන ඉවත් කරගෙන. අපි වෙනම කාරණාවන් වලට කේන්ද්‍රගත වෙන්න දරන උත්සාහය. ඉතිං එනිසා මම හිතන්නේ වැඩිපුර මෙ පිළිබඳව සාකච්ඡා කරමින් අප බෞද්ධ කාරණාවන් අපි ඉස්මතු කරගෙන. අපි ගමන් කරන්නට අශ්‍ය කරනව එතතිනද අපි ගඩන ාගන්නාව. සාමූහික බව. සාමූහික ක්‍රියාවලිය ගෙතර ගොඩනැගෙන වයස් පරත්තර අතික්‍රමණය කරපු. වයස් පරතරවල සීමාවන් හදා නොගත්ත සාමූහික බව අතිසේම වැදගත් වෙන. වයස් ගත වුවන්ගේද අනාගත ජීවිත ක්‍රියාවලිය සඳහා සහට වඩා බාලායගේ ජීවන. හොඳයි අපිට තවදුරටත් ඉදිරේදි කතා කරන්න පුළුවන් ආචාර්යතුමනි අබි කෙටි විරාමය කරගන්න තවශ්‍යයි මේ මොහොතේදී පළමු අධියරේදී වැඩි හිටියා කියන්නේ කව්ද කියන කකාරනාව බොහම පැදිලිව අප පිය අඳනගත්තා සාහිත්‍ය ඔසේ අඳන ගත්තා බෞද්ධගමක පහැදිලිකමෝස්සේඒ වගේම සමාජ විද්‍යාත්ක වට පිටාවස්සේ වැඩි හිටිය කියන්නේ කෞද කිය කියෙන අප අඳනගත්තා. ඊලඟට කෙටි විරමයකට ගිහිල්ල ඉන් අන්නතුරු ම කතා කරට සූදනම් වෙනවා මේ අඳනගත්ත වැඩි හිටිය ඇයි අපි ආරක්ෂා කරන්නවුන් ඇයි සුක්ෂා කරන්න න්න ඕන් ඇයි ඕනට සලකන්න ටෝන. එහෙම සැලවේ නැත්තන් අවසානයේ මොකක්ද වෙන්නේ කියන කාරාව පිළිබවත් ඉදිරිදි පැහදිිරන්නට සූදනම්. එසේනම් කෙට විරාමය කරගන්නට මේ මොහොතේදී සූදනම් මෙවා විරමේ නතුරව නැවත් මේ කතා බහත් සමඟ සම්බන්ධ වමෝ. ඒර අනතුරුව නැවතත් ඔබ එකතුවෙන්නේ සජීපී සාකච්චාවවත් එක්. අද දවසේද අපි කතා බහ කරමින් සිටින්නේ මේ මාතර වෙහෙරහෙන උතුම් පුුණ්‍ය භූමිය සිට වැඩි හිටියන්ට සැලකීම පිළිබඳව. අපි සාකච්ඡාව පටන්ගත්ත මුල් අධරෙදි අපි බොහොම පැහැදිලි ලෙස කතා බහ කලාා වැඩි හිටිය කියන්නේ කව්ද කියන කාරණාව සම්බන්ධය. වැඩි හිටිය කියන කෞ්ද කියන කාරණාව පිළිබඳව ඔබට ඉතා පැහැදක් පැහැදිලි කිරීමක් මේ වෙද්දි අපේ ගෞරුවනය විද්වත් මණ්ඩලය හරහල් ලැබෙන්න්නට ඇති. වැඩිහිටිය කියන කෙනා හඳුනාගත්තාට පසු දැ මෙතැන් පටන් මම සූධරම් වවා කතා කරන්න. ඇයි අපි වැඩිහිටියන්ට සලකන්න ඕන. අපිට පුළුවන්ද වැඩිහිටියන් ඔොහෙ පාඩුවේ ඉන්න දීලා බලාගෙනන්න. වැඩිහිටියන් ලෙඩබෙනකට රෝගාතුර වෙනකට ඕන ඔවන්ගේ පාඩුව ඉන්නදිල බලාගෙනන්න පුළුවන්ද නැතනම් අපි වැඩිහිටියන් ආරක්ෂා කරන්න ඕනද. ශක් හාමදුරුවන දෙවිනි දියරය බහන්සේගේෙන් ප්‍රවිශ්යක් ලබාගන්නට කැමති අපි වැඩි හිටියාව අඳුන ගත්තා. වැඩිහිටියගේ ලක්ෂණ කතා කළ. දැන් අපි කතා කරන්නට ඕන ඇයි වැඩිහිටියන්ට අපි සලකන්න ඕන. එන් ලැබිෙන ප්‍රතිලාබයම කද වැඩිහිටිය නැයි අපි ආරක්ෂාරගන්නට ඕන එතැනින් කතාවාරම කරම අපේ හාමුදුරුවන දයාල් අපේ මෙතුමා කතා ඇතුරට ප්‍රවිශ්ටයක් කරගෙනවා මැතිතුමනි. වැඩිහිටියෙක් ළඟ ගුණයක් නැත්තං අපි සැලකිය යුතු නැද්ද කියන අපේ බණපොතේ තියෙනවා පූජාච පූජනීයානං ඒතන් මංගල මුත්තම. එතකොට වැඩිහිටයාට පෙරලා යුතුකමක් තියනවා දයාල් තමන්ගේ මඩිස්සලේ මොනවද තියෙන්න්නේ කියලා බලන් ඒක තමයි මෙතුමා මතු කළේ තමන් ළඟ එකෙන්නේ අපි තාත්තට වදිනකොට කියන්නේ ත් අපිට රජෙක් නේද අම්ම අපිට රැජිනක් ඒ ලේකිරි කරලා පොවපු ඒ ගුණය තමයි ඇබි මේ කියන්නේ කන්න දීපු ගුණය. එතකොට අපි පෝරුවේ මැතිතුමනේ චාරිත්‍ර කරදදී බිරිද වඳනවන්නේ සැමියට හැබැයි පෝරුවේ වඳින බිරින්දෑඇවරු ගෙදරදි මහත්තුරුන්ට වඳ නෑ සාමාන්‍යෙන් වෙන මහත්තුරු තමයි? එදාට විතරයි වැඳුම් ගන්න වෙන්නේ මැතිතුමනි පෝරු ේද විතරයි. හැබැයි සමහර ගෙවල්වල දයල් අපේ ගංවල අදත් ඉන්න පුළුවන් අපපච්චිට ඕ අපපච්චිට වදින අම්මල ඉන්නවා පුොතාලයි දරුවන්ගේ තාත්තට වඳන අම්මලා ඉන්නවා. ද රපි මේ දකුණේ රුහුණේ කොළඹ හෝමගම පාදුක්කේ ඉඳල මම වැඩියට දකුණට. අපි මේ දයාල් මේ සැලකීම කියන එක වැඩිහිට සැලකීම කිය එක මහපොලොට මහපොලොටත් අපි සලකන්න ොන දය ජලයේයටත් අපි සල කන්න ඕන මෙතුම මතුළේ සත්තුන්ටත් සත්තුන්ගේ අතරේ තිබ්බා විතරක් නෙමේ. සත්තුන්ටත් අපි එක අමුතු පූජාවක් නෙමේ ව වාචිකව කෑමටික් ඒ අයගේ තන්නත්තුරට අනුව සැලකීමක් අපි කරන්න ඕන. මිනිස්සුන්ට විතරක් නෙමේ. සැලකීම මත තමයි ආපහු ලැබෙන්නේ. එතකොට, දැන් අපි ලට අපේ ගෙදරගත් තම දයාල් ඇයි අප සලකන්න වන දැන් ක අපිට බුද්ධකාලේ කාන්තාව ටිකක් කම්බෙනවා විශේෂ මිගාර මතා ගැන කිය අද්දිී දැ එකනේ මම මෙතැනින් එන්නේ ඔබේ ගෙදරින් දියනයක් තව ෙදරකට යනකොට ඒ ලේලියක් විදිහට මෙ මෙතැින් පටන්ගන්න. ඒ ලේලියට පුළුවන් වැඩිහිටි ගෞරුත්වය කියන එක විශාකාවේ හරිියපුරුවට පෙන්වා. එය ගිහිල්ලා තමන්ගේ මාමණ්ඩිය එක් අරගල කරගත්තා. න විශාකාා කොඩෙ ඇද්දලු. ගැව්වලු ප්‍රහුම්වරවුන් තිබු නලු. ඊඩ පස්ර රන් පින්ගානෙ කනකොටක පුරාණය කනවා කියලා. කොහොම හරිමියයා ෆයි් කල්ල ෆයිට් කල දෑල් මාමව හදාගත්තා අර තිබුණු දුර්මතවලින් ඉවත් කළ එයාට දුන්නන්නේ යනකොට දෑවැද්දක් දුන්නන්නේ දකුණ වගේ අර දංගොඩ කදාරං යනවාගේ කරත්ත පටෝගෙන යනවා වගේ දෙවැනි ගමන යනවා වගේ කැවුන් කෝ පුත්්කාපපු කැවුන්ෙේ දුන්න දයා. ෙදරින් අරං යන්න ජාතිටික පුතේවුම යන තැන ඉන්න ඕන විදිය. එතන එක ගොඩ නැගුවේමොක්ද අර ඇතුළේව පිට දින්න පිටේව ඇතුළලට ගන්න කියපු එක එක වෙනම කතාවක් ුණනාට එතන තියෙනවානේ මැතිතුමනි ගරත්වය රැකගන්න හොඳ දෙයක් මෙමනි අපි ම හරි මේමයි මගේ කොඩිල්ල ගන ම් මි පිගාණ කෙනන මිනිහ කන්න කියලා. මේ ලේලි ගිහිල්ල තැන තැන කියාකිගේ යන්න කියනෑ. එයා ඉලියෙද නිතරම. තමන්ගේ නැදග මාමගේ ස්වාමිපුරුෂයගේ ගෞරවේ රැක්ක්. ඔන්න ඔතනයි ගරු කිරීම කියෙන එක.ඒ ගෞරවේරයක්ක් ඉස්. ඒගේම අපි කියන ගුණය නැති තැන ගුණය ගොඩනගන්නට ලේලිය නිරන්තරයෙන්ම කටයුතු කලා දැ මේ ගරුකිරීම ගැන කතාකරද්දී දයාල් මෙතන සවාහසක් අපි බලන ආදරනය අම්මලතාත්ත ඇති. බඩේ බත්නය සමහල්ලාට අද මේ බෝසවන ඉන්නේ ලොකු සැනසීමකින් හාම්දුරන ගෙදරක යොත්. අපිට නිදාගන්න කොට්ට දෙන්නේ නෑ. පැදුර දෙන්නේ. වම්බොටු වියලා තියෙන්නේ කනවනන් කාපියව් කියලා බයිනවා. සීනිි බෙහෙට්ටික දෙන්න. බලන පුතා දියනිය තවෂන් පන්ති කියයාාම පන්තියළඟට දයාල් කෝටියක විතර වාහනයක ගෙහිලා දුවව ගන්න පුතා. අම්ම බෙහෙත් ගන්න කෙනෙක් එකට කියාම බස් එකනකංවත් බලන් ඉන්නවාද කියලා මම දන්න නෑ අපේ සමාජ. හි ට ේ ැත්තු ල රද සයිපස් ට වල් ගත්ම රටවල් වල වැඩි ටියෝ. වැඩී රජෙන් දෙන දීම න තියනවා යාල අමුතු සැකිල්ලක් නෑ නිවාස ඇලට ෆේ ෂන් එකක් දෙනවා දීමනාවක් නවා වයිස යා පසේක හොඳට වැඩ කාරෙ තිය ජීත් ල. මග එක වෙලා පිටරට දරුවක් ැව හමුදුර රටේ ොහමද කියලව ංක ුපියා ී නක් වා කියල. අපේ රටේ වැඩීටන්ට වැඩීටි දීමනාව. ඒකත් සමල්ලාට. ඇ ැෙන්න ලුවන් කොමහරිපක් කියන්න.ි වැඩ වැඩි හිටිකිව්වාම මට ිතුමල කතා කරනවට කියන්නයි උඹල හිටිය වැඩි කියලද කියන්න කියලා. දැන් මැරියල්ලා. එහම මේ වැඩි අපි හඳුනාගෙන තිබනේ දයාල් වැඩි හිටියකිවවාම හිටිය වැඩි කියලා. දැ ඔක්කොම කෘ්‍යයනිවර අපි කියෙනනෙ ගුණා වරුද්ධ, තපෝවුද්ධ, සිල්වරෘද්ධ එම නිමතිතු වැ හිට කියකොට. ගුණයෙන් සීලයෙන් මේවැයින් ගුරුද සම්පන්න වැඩිටි කෙනෙකක් ගයැන්.තුොට අපේ දරුවොත් අද මේ වැඩිටයා කියීමේදී කියන්නේ ැතිතුන් උතුමාට විශ්විද්‍යාල මුණකැයනවා ඇති සමහලට ළමයි ඉන්නවා විශ්විද්‍යාලයට ආවාම උගත්කම් හගත් තම දැම් මම ඇවිලිපිටිය පදළංගල වරායාය හද්ද ගොඩේ ගොඩේ. හැබැයි මං හරි සතුටෙන් දයාල් කියනවා මොකොද මම අවුරුදු දහයේදික් කොල හිෙදි දොලහිදි දොලහිදි ම හන වඋනේ උතු එක්ො හහිද මගේ අප පා්ජි පස්සෙෙන් විටත් අරගෙන අරක්්ටිගත්තරෙන මංගිය. උදල් ලරගෙන ගියා. එන්සාමට මේ ලෝක කරලියට වඩින්ට පුළුවන්කම ලැබුණා. එතකොට අද ඉන්නවා දයාල් අද අර මෙතුමකිව අමගේ තාත්තා කවදාවත් මැති තුමනි ස්කෝල එකකට ගහිල්ල තිබුණ අම්ම එකකට ගහිල් ලතිබුණි. හැබැයි ඔබතුමාලා මහාචර්යවරු කරන්න අපි ආචාර්යවරු කරන්න අපි උගත්තු කරන්න අප අම්මලදාත ලිය හැතුවා. එතන තමයි තියෙන්නේ. පිකුල් දෙකල්ල වඳින්න පුළුවන් අපේ අම්මට අපේ තාත්තට වඳින්න පුළුවන් දයාල් ඒ වඳන්න පුුවන් මොකද යාලා ආචාරිවරු නෙමේ යා මහාජාරිවරු නෙමේ අර ැ දරු කියන අමදන්න බම්බුව දැන් ඉස්මාට් තියනෙ ටච් තියෙන්නේ ඔ පිදන්නේ ස්මාටයයට ටච්ච එකක් ඕෝකක් නෑ නේද. අම්මලා දන්න බම්බෝගෙනන් හැබැයි අපේ දරුවන්ට අමතකුණා දයාල්. දකුණු අතින් කන්න හුරු කළේ මහාචාර්ය නොවනු ඔය අම්ම. නේද. මූන ික හෝදගන්න දට්ටික වැැදගන්න මනුසෙක්ඉන්න තැන හැසිරෙන්න්න. අපි සමාජිකට ගියාම අපේ තනතුර තත්වේ අපි කෞද කියනෙැනෙ මේ වැදගත්වෙන්නේ අන්න බලන්නක අර දරුවට අම්ම උගන්න ලතිකෙනවනේ තැනක ඉන්න. කතා කරන්න වාඩිවෙන් මේ නේද අර අම්මතාත්ත පූජනිියත්වයට පත් කරන්න. එතකට අපිට පුළුවන්න්නේද. අපි අම්මතාත්තා පුදනවා වගේම වැඩිහිටි සැල කිල්ල කරනවාගේම. සමාජයේ සවා හසක් මිනිසුන්ගෙන්. අප දෙමවපියන්ට අපේ වැඩිහිටියන්ට අප ගරුවරුුණ දෙයක් ඒ වන්දනාමාන පොදු පූජා වරන්දෙන් අපි තැනකට කියලා හරි පිළිවෙලට වැඩ කරනවන්න. අපේ තියනවා බණපොතේ වචන ටිකක් ගාරවෝච, නිවාතෝච, සන්තුට්ටීච කතන්යුතා පි මැතුවන. එතුමට බලන්න මේ කොච්චර ලස්සන අර්ථකතනයක් තියෙනවාද මංගල සූත්‍රයේ හත්වනි ගාථාව ඇතුළි මේ තියෙන කතන්දරේ. අපි කීකරුවෙන්ට ඕන. ගුණවත්ව කටයුතු කරන්නට ඕන. කීකරු වෙලා ගුණවත්ව කටයුතු කරලා කතයුත කෙලෙහි ගුණ ඇතුව කටයුතු කරලා අපිට සමාජයකට යම් දෙයක් දායක කරන්නට පුළුවන්න. ඔබේ ගෙදර මේ පොඩි දරුවක් කද්‍යමයක් පපච්චි ගමේ උනත්වෙන්ට පුළුවන් එරිසියාකං උගන්නන්නේ නැතුව කුහකකං උගන්නන්නේ නැතුව වෛරය උගන්නන්නේ නැතුව. ඔබ දරුවාට උගන්න මේ පුතේ නැන්දා. මේ මාම අපේ අර බණපොතේ තිෙනවා බලි කියල ටිකක් මැතිතුමනි. ඥාති බලි දේවතා බලි පුබ්බ පේත බලි හම කියලා බලි ටිකක් තියෙනවා. එතකොට අපි බලි කියල බණපොතේ කියැනීමකද ඥාතින් වෙනුවෙන් දෙනේවා. ඔන්න මේ අපි පෙෙනලා ප්‍රත්වපකාර යක්ැක්වීම. ඥාතින් වෙනුවෙන් දෙනේවා. ඉවස් දේවතා බලිකවා දෙවියන් වෙනුවෙන් දෙනේවා. පූරුව ඥාතිීන් වෙනුවෙන් මියගිය ඥාතින් වෙනුවෙන් දෙනේව. අර ගමී කතාවක් තියෙනවාන තාත්තා පැල්රැකලා හේනේ. කුරහන් තලපන තියෙන්නේ ඉතින් ආවල්ලු දූලයයිකෙදරට බට්ටිකක් කන්න ඕනෙ කෙලා මැත්තුවනි. ආවන් දුවකල්පනා කරාලු මේ තාත්තා කාලෙකින් යාවේ කියලා දුවත් හැදවලු තලප. ඒවගේ අපි ඉන්දන ඥාති සංග්‍රාය ද දකුණ ටව තල පහඹු පිට් හම්බෙනවා ොට ීකි හම්බු ොේ පැත්තරව අපි මිස් න්න්න තිමයි. එනිසා මතකතියාගන්ට අපි ඒ ඒ අය වෙනුවෙන් කරන දේවතා කොටස් වෙනුවෙන් කරන, ඒ අය වෙනුවෙන් කරන උපකාර ප්‍රත්්‍යූපකාර සැලකිලිතියෙනවා. ඒ දේවල් මතයි සමාජය රදාා පවතින්නේ. සමාජය රදා පවතින්න නම් අපේ හාමුදුරුව ප්‍රකාශකරපුවාආකාරයට ඒ ගුණදම් අපි වර්ධනය කරන්න ඕන. එදත් කතාකරා අදත් කතා කරනවා මතුවටත් මේ මාතෘකාව මේ විදිහටම කතා කරන්න ඉතුර වේ නම් අපිට වැරදිච්ච තැනකුත් තියෙන. ඒ වැරදිච තැනත්ි අනිවාර්යෙන්ම හොයාගන්න ටෝට. ඒ වැරදිචතනත් හොයාගෙන දිරිදිම සූදානම් මෙෙනවා මේ ොහොේදීගේෙට රමයක් කරගන්න විරමයක් අරගෙන බොහම ඉක්මන්ටවා ඉතුරු කාණාවන් පිල්ිබඳවත් කතාබා කරන්නට. ඒට රමයෙන් අනතුරව නැවතත් අපේ කතා බහ සඳහා සම්බන්ධවනවා. අද දිනේදී අපි රැඳී සිටින්නේ මාතර වෙහෙරහෙන අයිතිහාසික පුු්ඩ භූමි. උතු පුුණ්ි භූමයේ රැඳී සිටමින් ෞරෝනිය ද්වත් මන්ඩලයක් එක්ක අද දවසේදී අපි සාකච්චක් කරමින් සිටින්නේ වැඩිහිටියන්ට සැලකීම පිල්බඳව. විරාේකට යන්න පේරතුව අපේ ගෞරනීියස්වාමින්ද්‍රයණන් වහන්සේ බොහොම අපූරුවට පැහැදිලි කරා. අපි කුඩා කල මෙලොවට එළිය දැක්කහම, අපිට කන්න හුරු කළේ, අපිට ඇවිදින්න හුරු කළේ, අපිට ඉගැන්ුවේ, අපි අද සමාජය යම් තැනකි ඉන්නවනම් ඒ තැනට ඔසවා තැබේ අපේ දෙම පියෝ කියලා. අමත කරන්නට එපා කියලා. අපි සමාජයේ නිලන් බලයන් කොයි තරම් මසස් වනත් තමන්ගේ දෙමවපියන් රැබලාගන්න නැත්තන් පෝෂණය කරන්න නැත්තන් අපේඒන් නිල තලවලින් වැඩක් වෙන්න නෑ මං ඉල්ඟට යන්නේ අපේ සේනරත්න කායවසම් ඇතිතුමාලාට ජෙෂ්ට කතිකාචායතුනි අද රැල්ලක් විදිහයට බොහෝවිට මේ සමාජය පුරා ්‍යාප්ත වීගෙන යනවා මේ වැඩි හිටි නිවාස මහලු නිවාස සහ වැඩිහිටියන්ට සැලකීම මේ පැකේ් ක්‍රමියයටත් ඇැවි. මා සට ගක්වය කරනවා වැඩිහිටියන්ව බලාගන්න. එතකට ඔවන් තවා ඔන්ගේ යුතුකමිෂ් කර කියලා හැබැ මා විශවාස කරනවා අප අම්මලතාතල බලාපොරොත්තුවන් මිල දල්ත් පැකේච් ක්‍රමයට සලකන එකවත් නෙවිී දරුවන්ගේ ආදරිය සෙනේ හස රැකවරණය කියලා. අපේ සමාජයෙන් වැඩිහිටියංව අපේ දෙමවෝපියන්ව ඈත් කරන්න යම්යම් විශේෂයෙන් විශේෂ සමාය කොටස්කිීපයක්කින්නවා. මේකට හේතුව මේ පවුල් සංසාව තුලින් ඕනට ලැබිච්චනති ආදරෙද කොතනදවුන්ට වැරදුන ඇයි මේ වැඩිහිටියෝ මේ සමාජයේ වැඩිට නිසලට තල්ලු කර ඒ වැරත් දබි හොයගෙන යන්න ඕන. දැයල් මම හිතන්නේ අපි සැහෑම දෙනාම තමන්ගේ තමන්ට අදාළ වගකීම අදාළ කාලපරාසේ තුලදී සිද්ධ කරන්නට ඕන. උදාහරයක් ගත්තොත් එහම බුදුහාමුදුරුව දේශනා කරනවා උපමාකතාවක් එක්තරා විලක් තිබුණ මේ විලගාව හිටිය කොස්වාල් ිහිනිිය. මේ විල පිරිල තිබුණා හැබැයි මේ ලිහිනිිය විල් පිරිල තියෙන වෙලාවේ මාලු අල්ලගෙන කෑව නෑ. වැහල හොඳට විලපිරිල මාළු පිරිීල හිටියා. කම් මැලි. උත්සාහයක් ගත්තෙ නෑ. ඉතාම් දැඩි පැවිල්ලක් ඇවිල දින කීපයකින් විල හිදිල ගියා. විල හිදිලගිහාම මාලුත් නැතිවුණා. ඉට පස්සේ කොස්වාලිහිනියා කණ්ඩ හොයෙනකොට මාලු නෑ. එනිසා ඔහු එතන අඩා අන්ඩා ශෝකයෙන් බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරුව මේ කාරණාව මේ උපමාව පැහැදිලි කළේ ඔබ ඔබේ ජීවිතයේදී වැඩිහිතිවීයට පත්වනවාය කියන එක අවබෝධ කරගෙන කටයුතු කරන්න. ඔබ විල හිදුුනාට පස්සේ අඩන්ඩ ල ඇස්තිවෙෙන්ඩ එපා. විලහිදුුරට පස්සේ වතුර වුරුුණාට පසේ මාළු යුරුණාට පස්සේ අඩන කොස්වාලිහිනයක් වගේ පල්ලෙහා තත්වට වැටෙන්ඩ එපා ඔබේ ජීවන කාල වකවානුව තුළ දරුවන්ට අදාළ දැනවුගත්කම් යහගුණ කියා දෙෙනවා වගේම ඔබේ ජීවිතයේ පවත්වාගැනීමට අවශ්‍ය කරන්න වූ අනාගත ක්‍රියාදාමය පූර්ව සූදානම ලැස්ති කරගන්න. එහෙම නැතුව මේ සිදස් සඟරාකරුවවාකිහිෙන වගේ පැසුණු හිසින් බොහුමල් ලබව කියන එක අදහස ස් පැහුණාව බොහමල් ලබව කියන එක නෙවේ. එක අදහස තමන්ගේ ඥානවන්ත භාව ඇත් එක්ක දැක්මත් එක්ක තමයි මේ බහම ලබා ගන්න ඕනා. එනිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ අපිගාවතියන මේ දැක්ම දැනුම කියන කාරණාව අපෙන් වියුක්තවීමත් එක්කම දෙමාපියන් සහ වැඩිහිටියෝ අපි සමාජයෙන් කොන්කරන තත්ත්වකට පත්වෙනවා. සමහර වෙලාවට දයල් ඇැහුව වගේ ද වැඩිහිට නිවාස හෝ එහම නත් විශ්‍රාමණනිවා සලුතන්ගෙන ම විශ්‍රවාමණවාස කළක් මේවා ඇත්තටම මගේ නම් සංකල්පය ඒවාගෙන් කියවෙන්නේ අපෙන් ටිි වැඩිහිටියන්ට සැලකීම කියන කාරණාව ඉවත්වෙනවාය කියන එක. කතෝ කතවේද පුග්ොලො දුල්ල බොලෝ කස්මින් කියන සංකල්පය ඇංගෙනවායකද ලෝකය කරන්න. මොකද හේතුව ඒකනික වෘතියක් බවට පත් කලා. හැබැ ඉ. අපි තේරුම් ගන්න ඕන එක දෙයක් දැල්මං හැම තනම කියන එක. අපේ අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි වැඩිහිටි නිවාසිකට කිසියම් දරුවෙක් ගිහිල්ල දානවා නම්. අපි ඒ පිළිබඳවත් පොඩක් හොයලා බලන්න ඕන එහෙම වෙන්නේ ඇයි කියන කාරණාව. දැ අපි දන්නව කිසිම වැරද්දක්නතුව සහර වෙලාට හෙමෙන අවස්ා තියන. දැ අපි දන්නව අපේ වැඩිහිටිව සහර දූපුතා කසාද බැන්ඳහම. ඒ පුතාගේ සියලු කටයුතු කරන්න යන අම්ම. මේ කවුලක් ද ලේලියෙක් ගෙනවනි එයාට බාර දෙෙන්ට. තමන් දැනගන්න ඕන විශ්‍රාමගන්න වයිසද විශ්‍රාමිකව උපදේශ මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්න. එක හරි වැදගත් කාරණාව. එහෙම වනොත් තමයි අපිට ජීවිතය ගෙන යන්න පුල මොකද. හැබයි ඒ කාරණාව අම්මල තාත්තලා මුල ඉඳලම දරුවන්ටත් පුරුදු කරලා තියවුණ ඒකට. පේ දුුව වාගේ මේ කවරුවත් උගත්ෙන්ට ඕන කරන්න අපේ සමාජය උගත් කියන සංගල්පය ගැන තියනෙ වැදි අර්ථකථනයක්. මොකද මේ උගතගේල කියන්න පොතපති ඥානයේ තියන කෙන ඒක ඊට ගැඹර විග්‍රහ කරන්න ඕන කාරනාව ම කියන සේකර ලියනව ප්‍රබුද්ධ කියන කාවය සංග්‍රහයි. අපේ ශ්‍රේෂ්ඨ කවිය ජාතික කවිය. සේකර පොත පිළිගන්නන්න කාටද අම්මට කොහොමද ලියන්නේෙ. ඇවිද ලඳදු දෙන කළෑ බිම්වල රැගෙනවිත් තුන් හිරිය පන් කොල. යොදා කොකුල්සායන් රතුහා කොල රටාවක් බව මේ මහා විශ්වය මට කියා දුන් අම්මා ඔබය. එතුට මේ අපේ රටේ ශ්‍රේෂ්ඨ කවිය කියනවා මට මේ ලෝකය විශ්වය ගැන යථහාර්ථය කියල දුන්න. ඔබ හැබැයි අම්ම කියල දුන්න කොමද. ඇවිද ලඳුදනි කැලෑ බිම්වල රැගෙනවිත්තුන් හිරිය පන් කොල. පන් වියන ගමන් කියල දුන්නම් මෙන්න පුතේ ලෝකේ. මෙන්න බුතේ යථ ඇර්තේ. එතුකට අම්ම ඒ ඥානයේ ලබා දුන්නේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක, ප්‍රායෝගික ජීවිත ඇත් එක බද්ධ වෙලා. එනිසා අපි අර ශාස්ත්‍රීය ඥානයේ සහ ප්‍රායෝග ගපිකට වචන පාවිච්චක නව පාරිසරික ඥානයේ කියලා ඒ ඥාණය කියන එක අතිශය වැදගත්වෙනවා දයාල් මේ ගමන ඉස්සරහැට යන්න්න. ඒනේ දැ බුදුහාමුදුරුවන්ගේ කාලේ එක මනුස්සේ හිටියා. දරුව සලකුවේ නෑ කොල්ලො තුන් දෙෙනයි. සැලකේ නෑ. ඊට පසේ බුදුහාරෝගාවට ගහන් බදුහාාරෝ ගාතතුනක් කියලා එහුවා. සභා විස්රඩිහිල්ල කිව්හම ගාතතුන අර දරුව ඇවිල්ල මෙයාට සැලකුවා. හැබැයි අද තත්ව වෙනස්නේ. අද වෙන්නේ මොකක්ද අදහුකක්වලාවට වෙන්නේ. අම්මල ගාත කියකෙ ඉන්න නෑ තාත්තල ගාතකක ඉන්නේ නෑ සහර වෙලාවට ගෙවල් ගාන්න බැන බැනැවිදිෙන. මේක අවුල කියල මම කියන් එනිසා අපි තේරුම්ගන්න ඕන පරිනැතවීම කියන කාරණාව. එ පරිනතවීමත් එක්ක අපි දැනුමෙන් ගුණේ ඥානයෙන් පරිනැත වෙන්න ඕන අපි සලකන තත්වෙට ඉන්න ඕන අනිත්ත එක මිින් හල තවදයක්. ඒ තමයි මගේ එක අදහසක් තියනවා. මම පිළිගන්න එක සත්‍යයක් තියෙන. මගේ අම්මා මොන මට්ටම හිටියද. ගේ තාත්තා මොන මට්ටමේ හිටියත්. මගේ හිතවතුන් ෝ වැඩිහිට මොන මට්ට හිත්. මගේ ගුණ ධර්මය කියලා කියන්නේ මං ඔවුන්ට සලකනයක. එකට හේතුව මම කියන්නම්. අපේ මොනාද එක්තර හාමුදුරන් වහන්සනම පාරි වඩිනකොට දයල් හම්බ වුනා එක කෙනෙක් පූජ කලා හාමුදුරුවන්ට සායක්. හාමුදුරන්න සායයක් පූජ කලා තව පොඩිාරකරට පි පස වැඩිය. ඉට පස්සේ සායාරගෙන වඩිනොකොට ව යසගම්මගෙනෙ කවල සාය පූජ කලේ රට පිටිපසන්ගේ පටිහාරහන ලොකහමුදුරුවන්ගෙන් අපේ හාමුදුරුවනේ ඔබහන්සේ සාය පිළිගත්තක හරි නෑනේද. ලොකහර ඇයි ද ඔබහඳට සායින් වැඩක් නෑනේ. ලොකහරු අපූර උත්තරය වන්නා. මම ඒ සායභාරගත්ත නැත්තන් ඒ උපාසකම්මගේ දාන පාරමිතාව සාධනය කර ගණ්ඩ බෑ. බණු කුස රගේද කියනක? ඒනිසා තම සය භාරගත්තේ ද මම මේසායසායම් ප්‍රයෝජන තියනකෙනකුට දෙනවා. එතුො ඒකෙන් මම කියන්ටහදන්නේ අපි ගුරුවරේද දක්ක හම නැකිඩෙනකින් කියවන්න ගුරුවරගේ ශ්‍රේෂ්ටත්වය ොඩ නැටිනෙක් ග ්‍රේෂ්ාත්ත. අපි දෙමවපියන්ට සලගනකින් කියවන්නේ දෙමවපියන්ක ශ්‍රේෂ් අත්තර ර සලගනක් න ්‍රේෂ්ටත්. සලගෙනෙක් කෙනනගේ හපත්කමනිසම් මගේ පෞද්ගලික විශ්වාසයක් තියෙනවා අපේ තාතලාම් ල උග ැතිවන්නට පුළුව නගත් ෙන්න්න පුළුවන් ප්‍රශ්නතියන්න පුුවන් ටු ැතිවෙන්ඩ පුලුවන් ඔඕන් සංස්තේ අප සස්ුතේ ඇත්තම පරස්පර විරුද්ධයි වෙනස් නමුත්. අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ වෙනස තේරුම් අරගෙන. ඒ වෙනස තේරුම් අරගෙන අපේ දෙමවපියන්ුව රැකබලාගන්න ඇයිදන්නවද. ඔවුන් තමයි අපිට සංස්ෘතිය පවරා දෙන්නේ. දැම් බලන්ඩ ලෝකෙ ශ්‍රේෂ්ඨ සාහිත්‍යධාරයව ගාශය මාකෙස් මකක්දකිවේ ෝකප්්‍රට කෙන. ඔකුවා මට මේ සාහිත්‍ය ලියන්ට කියලා දුන්නේ. මගේ මිත්තනිය ඔලු අතකග මටකිව කතන්දර. ඔබ හිතන්ු කොචට ්‍රේෂ්ති කියලා අපි දන්නම නැතු අත්තම් මවගන්නලා. දන්නෙමට තුච්‍යය මවගන්නල හැබයි ටීච ලනවෙේ ටීච වෙන්න ඕනෙනෑ උගන්නන්න. ඇම අප රත්ධ්‍ය ම දකින වැදගත්ම සාධගේ එනි ස අපි තේරුම්ගන්න ඕන ඒ අපිට නොදන්වා යහපත කරපු. උෘථීය වශයෙන් නොවනාකාරයට යහපත කරපු ඒ අයව රැකබලා ගැනීම අපේ වගකීමක් ඒ වගකීමෙන් කියීවෙන්නේ ඒ අගේ ශ්‍රෂ්ට අත්තරත් වඩා අප ශ්‍රේෂ්ටත්ව. අපේ සමාජයවෙනි ශ්‍රේෂ්ඨ යුගයක් කර ගෙනයන්නට නම් මට හිතනවා. අපේ අධ්‍යාපනය ක්‍රමයත් මීට වඩා වෙනස් වෙන්න ඕනකිලාි. පන්සලින් ඇත් වෙලා හම් පාසලෙන් ඇත් වෙලා. පාසල් පද්‍යතිතු තුළත් ොම තරකාය අධ්‍යාපනටවක් තිබනි විශ්විද්‍යාලය තුළත් එහෙයි. ධර්මකිල් ත්‍රී රජ ැතුමනි ඔබතුමන් ගුරුවරෙක් ම විශ්වාස කරනවා අපේ දරු පරම්පරාවට මේ ආභාෂය යන්න රං ඔවුන් හදාගන්නනම් මේ අධ්‍යාපන පද්ධතිය තුළත් මේ දැනම අවෝධය දරුවන්ට දෙන්න ඕන කළ. දහම් පාසල් අධ්‍යාපනය වේවා න එහමනැත්ත පසල්ල අධ්‍යාපනය වේවා අවසානෂය මේ ගෙදර තුළ දෙන දැනුම. මේ කියන අංශ කොහොමද දරුවන්ගේ මනස හදන්න ක්‍රියාකාරි විදිහයට වැඩ කරන්නට ඕන. ඔව් ඇතටම අධ්‍යාපනය කියන වචනය සරල සමාජ භාවිතාවක් තුළ අපිට ගොඩන්න ගන්නට පුළුවන්කමක් ලැබෙන නැහැ. එකට හේතුව තමයි බුද්ධිය ඥානය කියන කේන්ද්‍රයන් මෝලික කරගෙන යම්කිසි ප්‍රවේශයක් හේතුළ නිෂ්පාදනය කරන නිසා. ධහාපන වචනයම තේරුම වෙන්නේ උසස් තත්ත්වයට පැමිණීම කියන එකයි. එනිසා මමහිතන්නේ බෞද්ධ අධ්‍යාපනික මුලධර්ම අපට කියා දෙවා පුද්ගලයා ඉස්පිරිචුවල් ඩිවලපමන්් එමන ම්මේ අධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගන්නේ කොහොමද කියන එක අධ්‍යතන සමාජේතුරන ත වර්තමානය තුළ බටහිර අධ්‍යාපනක ක්‍රමවේද අපි මෝලික කරගත්තාත්. ද අපේ පාසල් පද්ධතිය දෙසට අවධානය යොමුකරන කොට පමණක් නෙවෙයි. විශවිද්‍යාල පද්ධතිය දෙසට අවධානය යොම කරන කොටත් අපට දකිට පුළුවන් කමත්තිබෙන්නේ බටහිර අධ්‍යාපනක කේන්ද්‍රයන් මූලික කරගෙන ගොඩනගන ක්‍රියාවලින්. ප්‍රාචීන ක්‍රමවේදය අපට තියෙනවා. ප්‍රාචීන ධර්ශනික ක්‍රමවේදයන්, විද්‍යාත්මක ක්‍රමවේදයන් අපට තියෙනවා හැබැයි. බොහොලාලට උත්සාහ ගන්නන්නේ ප්‍රතිචීන ක්‍රමවේදය දෙසට බටහිර ක්‍රමවේදය දෙසට අන්තර්ගත වෙන්න වානිජ ආදී පරමාර්ථ මෝඩික කරගෙන. වැරදිුණු තැන් හොයාගෙන යනකොට ප්‍රබල ස්ථානයක් හැටියට මෙයා අපිට හඳුන ගණට පුළුවන් කමති බෙනවා. එවගේ අනි පැත්තින් අපේ ස්වාමීන් වහන්සේ සාකච්්‍රා කර ටච් ස්මාට් කියන වචන දෙක අරගෙන. ටච් ඉස්මාට් කරපු ප්‍රබල දෙයක් තියෙනවා. ඒ තමයි පරම්පරා පරතරය නිර්මාණය කිරීම. පරම්පර පරතරය කොහොමද නිර්මාණය කරන්න එකෙ අපි හවාගෙන යනොට මේ විද්‍යාත්මක නිෂ්පාදනයන් තාක්ෂණික නිෂ්පාදනයන් අනවබොහෝධිත්ත ලෙස භාවිතයට අරගැනීම. එනිසා අනවබොහෝධිත භාවිතයට අපි මෙහය වෙනකොට අපි තුළ බොහෝ පරතරයන් නැති වෙන්නට. පටන් ගන්නවා ඒ පරතරය තුල දැඩි පීඩාකාරයේ ස්වරූපයකට පත්වෙන අපගේ වැඩිහිටි පරම්පරාව. එනිසා මම හිතන්නේ මෙන්න මේ දේවල් පිළිබඳව අපි ප්‍රබල ලෙස සවි්ඥානිික විය යුතුමායි. එවගේ අපි ලෝක සමාජයේ දෙසට හැරෙනකොට අපට පැහැදිි කරගන්නට පුළුවන් කම තියෙනවා ලෝකයේ විවිධ රටවල් තියෙනවා ආයුස වැඩි රටවල් ඒකන්නේ ආ වැඩිපුර ජීවත්වෙන්ෙන මිනිසුන් සිටින රටවල්. අපේ ජපානය ගත්තවත් එහෙම ජපානයේ සීයට විසිහතකට වැඩි ප්‍රමාණයක් වැඩ ආවිසක් භුක්තිවි දෙෙනවා එකැන්නේෙ අවුරදු අසූ හතරයි දසම පහකට වැඩ ආවිසක් බුක්තිවිදෙන. අප ඉතාලියයටට ගෑන්පස් ඉතාලිය සීයට විසි තුුණකට වැඩිය අවෘරදු ජනගානය ජීවත්වෙන ඕන්ගේ අයු අපපේක්ෂාව අසූ පහහි දසම පහක් විතන වර්ශය අසූ පහි දසම පහක් විතර වෙන. අපි ජර්මණය පෘතුගාලය පැතර හැරෙනකොට එහි වයස්ගත ජනගහනයේ සංඛ්‍යාව සයට විසිතුනක් විතර දක්වා වර්ධන වෙන ආකාරය දකින්න පුළුවන් කමතියෙන. එවගේම අප පීන් ලන්තයේ පැත්තර එනකොටර් සයට විසි දෙකයි දසම පහක් විතර වයවුරධ ජනගානය එම රටවල ජීත්ත්‍ය ආකාරය අපි දක්කින්නට පුළුවන් කම තියෙන. එනිසා ලෝකෙහි බිවිධ රටවල් තියෙනවා ආයුස වැඩිපුර ජීවත්වන් රටවල් අප ශ්‍රී ලංකාව දෙස හැරනකට දැනට ආයු අපේක්ෂාවයටට හැත්තහතක් පමණ වෙන ඉදාව හැ සිය හැටනමයක් පමණ වෙන නේපාලයට හැරනොට වර්ෂ අපේක්ෂාව හැත්තෑවක් විර වගේ වෙන. එනිසා ඉන්දියාවට වඩා පොක් හලින් ට නාකාරයිට දකින්ට පුළුවන් කමති. කොහදම අවුස වර්ධනයවෙන්න කියලා අපිහවාගෙන යනකට අපි ප්‍රධහන කාරණක් කීපයක් දකිින්ට පුළුවන්කමතින. ඔබටත් අවි්‍ය වර්ධනය කරගන්න ඕන්නම් හිතන්ට මේ කාරණා පිළි බඳව. පළවෙනිම කාරණාතමයි පිරිසිදු බව කියන කාරණාව. සුදු බව කියට කාරණාව සරල කාරණාවක් නෙමෙයි එක එක්තරාආකාරක ජීවවිද්‍යාත්මක කාරර්ණාවක් එක පැත්තකින්. අනි පැත්තෙන් සමාජ කාරණාවක් බවට පරිවර්තනය වෙන. කායක පිරිසුඳදු භවත්්‍යවශ්‍ය කාරණාවක්. මානසික පිරිසුදු භවත්්‍යවශ්‍ය කාරනාවක් බවට පරිවර්තනය වෙන. එවගේ සමාජීය පිරිසුන්දු භවත්්‍ය වශ රර්ණාවක් බවට පරිවර්තනය වෙන. ඒවගේ ආගමික ලැදියාව දෙවෙන කාරණාව බවට පරිවර්තනය වෙන අවිසවර්ධනය කර ගැනීම සඳ. ඒගේ ස්වස්ථතාව එක ව්‍යයාම වගේ දේවල්කිරීම ප්‍රබල තවත්ත කාරණාවක් බවට පරිවර්තනය වෙන. එවගේ තවත් ප්‍රබලතම කාරණාවක් බට පරිවර්තනය වෙන්නේ භාවනාවක් කිය කාරණාව දැන් බටහි රටවල්ොල වේගයෙන් වර්ධනය කරගෙන අනාකාරයට දකින පුළුවන්කමතියන. තින් භවනාවක් කියන කාරණාව සර්ල කාරණාවක් නෙමේ භාවනාව කියල කියන්නේම චිත්තම් භවේතීති භාවනාක් කියනක. සිත භාවිතයට නැගීමේ කියන. අනිත් කාරණාව තමයි රසවිද්‍යාව කියන කාරණාව. ඉ ඔබට තවදුරටත් ඔබගේ ආවිසවර්ධනය කරගන්න ඔන්නම් උපරිම ඇතම් පිරිසිදු බව වර්ධනය කරගන්න. ආගමික ලැදියාව ගොඩන ගා ගන්න ව්‍යයාම යන්නේ නිරතවෙන්න. ඒවගේම රස ආහාර අරගන්න, පෝෂදායි ආහාරරගන්න. නිරන්තරයෙන් ඔබ භාවනාවට යොමුවෙන්න ඔබගේ ආවිස වර්ධනය කරගන්නට. පුලුවන්කමතලා මේකතමයි මෙහිතිීන තාක්ෂනික ක්‍රමේදය. අපි මේ සාකච්ඡාව විවිධ අංශ ඔස්සේ පැහැදිලි කරා. විශේෂයෙන් පළමු අදරදි වැඩිහිටියාව හඳදුනගත්තා, දෙවෙවැනි අදියටට එෙනකුට වැඩිටයෙන්ට සැලකීමේ වැදගත්කම දුනගත්තා. එතකුට අපේ සමාජපද්ධතිය මොනයම් ආකාරයෙන්ද වෙනස් වෙන් ඕන කියන කාරණාව පිළිබඳවත් මේ මොත වෙනකට පැහැදිලි කරවගන්න අපට හැකියාව ලැබුණ. අපේ හාමුදුරුවනේ කාලවෙලාවත් බොහොම එක්නට ගවිලා යනවා හම පොඩ්ඩක් මේ මාතෘකා වෙනස් පැතිකඩක් බහන්සෙන් දැනගන්නට කැමතිීමේ අවසානය කරා එ ගමනේද. විශේෂෙන් අපි කොයි තරං වැඩිහිටියන්ට සලකන්නට කිය කිව්වත් වැඩි හිටියොන්ට ඒ සැලකීම ලැබෙන් නෙනැත්තං සමහරක්විට ඒ සංසාරයේ ගෙනාපු අකුසලකර්මයන් වෙන්නට පුළුවන්. කර්මකර්ම පල නයාය ම මිතරදදි මතක් වෙනවා. ඒ නිසා සමහරවිට දරුවන්ගේ සැලකම් ලැබේ නැත්තං ඒයට බැනැ ඉන්නට වඩ හොඳද නෙද හමුදුරන ඒළගාත්ම භාවේදී හෝ එවන්. තත්වකට උදා නොී පිංරැස් කරගැනීම කර්ම පල නායත් එක අවසානි සමාජයට පනිිවිඩක් දීගෙනම අපි අවසානි සහිටුවන් කරමු.යා දැ එක වෙලාවක බුදුරජාණන් වහන්සේට උපස්සකම්ම කෙනෙක් දානය වෙදෙනවා. දානෙ බෙදලාඒ ධානනිික බදුජාණන් වහන්සේට පූජක්ල බදුහාදුර දාානික තරම් විනකොට ආපොහැද තර හ පැත්ති දුරෙන් දුවගෙනැවිල්. න් දහිීපු දානිකට ඕනෙකිව පුදුම කතාවක්න බුදුහාදුරන්ට දාන වේදවා. එහ පැත්තේ දොරින් ආයි ටික වෙලාවගින් දූුවගෙනාව පස්සෙන් ඇල්ලකුව මං දීපටික මටා යෝනිිකල්. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා අර දානෙටික ඒ උපාසිකාවගේ හැන්දට එකතු වේවා කියලා. භික්‍ෂන් වහන්ස ලැහවා මේ ඇයි බුදු හාමුදුරුවනේ ඒ ආපහු දුන්නේ ඇයි ඉල්ලුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කලා ඇවැත්න මේ බුදුවෙන්නට පෙරුම්පුරපු සංසාරයේ කිසිම දාක ඇගෙන් මට උපකාරයක් ලැබිල නෑ. එනිසා මට උපකාරයක් කරන්නත් අවස්ථාවක් නෑ. එන්සා අම්ම මත තියාගන්න ඕනයක් තමයි දැන් උත්තර හාදුරන්ගේ කතාව අපිට හොඳ නිදර්ශනයක් දයාල් එක ආත්මභාවයක විද්‍යාදරයෙක් වෙලා ඉඳලා කිනිිහිරි අමල් තුනක් පූජකල්ල බුදුන්ට නේද. ඒ පින එක නිිහිරිය අමල් තුන ගිහිල බදුහදුරගේ හිසට වියනක් විදියට පිහිටනවා. ඊට පස්සේ නැවත නැවත ආර්මභාව දෙකක් උපතින එක ආත්මභාවයකදී අම්ම කෝටුවක් කරන්න ගැහවා. දැ අම්ම ලගෙන් ගුටිකාල හැදිච්ච ළමයි ගරුවරුගෙන් ගුටිකාල හැදිච්ච ළමයි ඕන තරං ලෝකෙ පුරාම අපිෝ බලාගෙන ඇති මෙතැනත් ඇැති. අපිට අද හිතෙනවා දයාල් අම්ම අපිට ගැහවා මදි කියන. ඒමර ු වල් තු හතරක් හ රකන වේවල් කෝටු නාරං සියම් බලාතු නේවැන්න ගැහුව අපිට. නේද. ආදරේ කරලා ගුටිබැට දීල අපිව තාත් අපිට ගැහුව මදි කියලා. අම්මගේ තාත්තකින් අපි ගුටි කාල හැතුනි. එහෙම අම්ම ගහපු වෙලා අර දරුවු අමොකද කිවවේ තී උල තියනවා කිවෝ. අම්ම ගැහුවට පස්සේ අම්මට සැරකලා ඒ වේදනාවත්යක මොකද තීව උල්ල තියනවා කියලා. සංසාරික. ම පින්ගමකුත් කරලා ලතිබුණ. නේද. ඒකේ ප්‍රතිඵලයේ මොකක්ද උත්තර කියලා බුදුහාදුරන්ගේ ශාසනයේදී. ඉතාම ලස්සන සරීරයක් තියනවා මෙ අට යෝජනාවක්ගෙනාව ප්‍රධාන ඇමතිතුමාගේ දියනිය බඳින්න කියලා බඳින් නාසාාවක් තිබුණනේ මහනවන ඇමතිතුමා හිතේ වෛරයක් තියාගෙන හිටිය උත්තර හාමුදුරු මහන වෙලා පළවිනි දවස සැියුත් හාදුරන්ගේ ගෝලනමක් සැරියුත් හාමුදුරන්ට කුසය බඩය අමාරුවක් තියනවා ඒ කාල ෙර කාලින්. ඇට කැද පින්ට පාතරගෙන ෞෂ්දයක් පිට පාතිතරගන වින වෙලාව. හොරෙක් මාලයක් කොරකන් කරගෙන නැවිල්ලා උත්තර හාමුදුරුව මූුණ හෝදාන්ට සෝදානම් වෙන වෙලාව අර පාත්‍රයට දාලා යනවා. හොරාවල්ලගෙන යනවා රයි භාවට රජතුමා නෑ. අ ඇමති ඇයින්නේ. අන්න බැලුව කවුද උත්තර දුවව බඳන්න කිව්වාම එපා කියල මේ පාත්තරයයි සිවරයි අල් ගත්තුවක ද දුව හොම වෙලා තමයි ොහ කර ති. රජාන්ස ඟ කියල යු න්ර කියෙනවා. දු හාමුදුුවනේ මගේ ශිෂ්්‍යවරයන් වහන්සේ උල කියයල තියනවා. කොහම ලක්ොට බුදු හාදුර ක කියල උත්තර සාමන රයගේ හිට අ තියවා ේදාව නැති වෙනවා. මොකක්ද උත්තර ඉවසන්න පෙර සංසාර මෑනියන්ට ී උල්ල තියනවා කියල කියපුයගේ ප්‍රතිපාලේ. උල තියල නෙමේ. උල තියනවා කියපුගේ ප්‍රතිපාලේ. එනම් හොඳට මතක තියාගන්න මගේ අම්මා පච්චිල බලාගෙනන්න සේලු ම දෙෙන. ගරුවරුන්ට සලකන්ට වැඩිහිටයන්ට සලකන්ට පළමු වෙනුම දයාල් රටට ජාතියට ආගමට සලකන්. සැලකුම් දෙන්ට. ඉළඟට අපේ හාමුදුරුවරු. විශේෂයෙන් විශාල ජාතික මෙහවැරක් කරන කහපත්්‍ය දැරූ අපේ උතුමන් වහන්සලා අදත් මේ මොහොතේ පන්සල්වල මේ බණටික බලාගෙන හකිඉන්න මණින් වහන්සල අපේ පොඩි මුදුරුවරු පන්සල්වල ඔය හම්බෙ ගමුව සූරිය වැව පැතිවල ලංකාව පුරාම දුක්විඳින දානී නැතුව. මන්ොක් කලයක් තම්බගෙන වලඳලා එහෙම කටයුතු කරන අපේ හාමුතුරෝටිකට කෘතකුණ දක්වත්. ඊළඟට අපි කායනවාජා කියන්න පටගන්න. නේද එතනම අපේ පූජාවනි අපෙන් වැරදක්වුුණන්න සමාවෙන්. ඊළඟට අප ඕෝකාස දාරත්වයන කියල පටන්ගත්. ස්වාමීනි සිල්වත් ගුණමත් උතුමන්වාස අපිට සමාවෙන්න කියලා අපි පටන්ග. ඒනං ඔබ ජීවිතේ මතක දයාගන්න. නොසැලකෝත් අඳුරු ප්‍රතිපල ඔබේ පසු පසේනවා වචනෙකින්වත්. තුන් හිතකින්ත් වරදක් වෙන්නට තියන්නෙපා. හොදයි අදවසේදී පුා හෝරා එක හමාරකට ආසන්න කාලයක් අපි කතා බහ කලේ වැඩි හිටියන්ට සැලකීම ඇති වැගත්කම පිළිබඳ. ොහෝ අංශස්සය පැහැදිලික. අවසානය අපිට හැකියාව ලැබුණා වැඩසරහනේ අවසානය සනිටුවන් කරන වෙලා විී. ඔබේ හදවතරයමක් එකතු කරන්න. මේ සියලු කතාහ බාහරපි උත්සාහ කළෙත් එයයි. එසේනම්? අද මෙතැන් පටන් ඔබේ ජීවිතය යම් අඩු පාඩ්ුවක් සිද වී තිබුණනම් වැරදක්ෂසිදවී තිබුණානම් අපේ ෞරෝනය ස්වාමින්ද්‍රියයන් වහන්සේ ඒවගේ අපේ කතිකාචාරයවරුද් දෙපල මේ අයගේ මේ පැදිලිකිරීම මහරහා තමංග ජීවිතය යම් අඩු පාඩුවක් වැරද දැකුණානම් ඒ වැරද හදාගෙන තවත් ඉස්සර හට සාර්ථක මනුෂ්‍යෙක් බවට ජීවත්වන්නට අප උත්සාහ කරම්. එසේ නම් අද දවසේදී මේ උතුම් ධර්මසාකච්ඡාවට වැඩමවා වදාල අපේ ගෞරෝනය ස්වාමින්ද්‍රයන් වහන්සේට මගේ ගෞරෝණය සතිය පුද කරන්නට කැමති ඒවගේ. ජේෂ්ි කතිකාාරය තුන් සේ නරත්න කාරිවස ඇති තුන් එ වගේම අපේ ආචාරය ධර්මකල් ්‍රී රජන් මතිතුමින් ඔබ තුමන්ලාගේ වටිනා කාලය කැපකරමින් අද දවසේදී මේ සාකච්ඡාවට සම්බන්ධවීම ගැන බහිවින්ම සූති. එසේ නම් එළඹෙන පොහේ දිනේදී තවත් මෙවෙනිම වූ ධර්ම සාකච්ඡාවක් කරහා ඔබේ ජීවිතයට වැදකත්වෙන යක් දෙන්නට අපි සූදානම් සිටිනෝ. එසේ නම් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටානේ මේ දම් සාකච්ඡාවෙන් සමුවර්ගෙන යනවා උතුම් වූ මාතර වෙෙරෙහ පුන ූම ට ඔහ. දෙනාටම ුණියන්ත වූ දවසක් ප්‍රාර්ථනා කරමි අවා.